විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද හරි අපි අදත් පුරුදු විදිහට මතකයන් සංස්මරණය කරන්න මේ සූදානම විවිධ ගමන් සගයන් එක්ක අපි ඔවුන්ගේ ජීවිතවල මතක පද පිළිබඳව කතා බහ කරනවා. ඉතින් මතක පද ඔස්සේ අපිට විවිධ ගමන් සගයෝ මුණ ගැහෙනවා. ඉතින් ඔවුන්ගේ ජීවිත පද මතක ඒ වගේම තමයි ගීත අතර සැරිසරන මතක මේ හැම එකක්ම අපිට විමසා දැනගන්න පුළුවන් මොහොතක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අද මගේ ගමන් සගයා පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පකරණවක. අයවනුතුමන්. අයවන් ගැව. අපි මේ වැඩේ පටන් ගමු. මට මේ මම මේ කල්පනා කරන්නේ ආරෝහණ පිළිවෙලට යනවද අවරෝහණ පිළිවෙලට යනවද කියලා. මම කැමති මෙන්න මේ වගේ තැනකින් පටන් ගන්න. අර කලුනික හොයාගෙන යන කෙටි කතාවක් වීරයෙක්ගේ ගැන ලියපු කෙටි කතාවක් තියෙනවා ඔබතුමාගේ. ඔව්. මොකද්ද ඒ කෙටි කතාව? මොකද්ද ඒ කතාවේ ඇතුළාන්තය? නෑ ඉස්සර මේ අපේ කාලේ මේ ශිෂ්‍යත්ව විභාග දෙකක් තිබුණා. දැන් ඔය කියන්නේ පහේ ශිෂ්‍යත්ව කියලා. ඔය ශිෂ්‍යත්ව විභාගයේ දෙක කියන්නේ පළවෙනි විභාගය ඒ ගමේ පාසලේ ඒ අවට පාසල් වල පැවැත්වුවේ නිකන් ඇප්ලිටියුඩ් ටෙස්ට් එකක් වගේ එකක්. ඒක පාස් වෙන අයව තමයි අර නියම රජය පවත්වන ශිෂ්‍යත්ව විභාගයට යවන්නේ. ඉතින් මම ඒ කාලේ බෝතලේගම කනිෂ්ඨ විද්‍යාලයේ හිටියේ. මොකද අපේ තාත්තා ඒ ගම. ඉතින් එහේ ඉඳන් තමයි අර ඇප්ලිටියුඩ් ටෙස්ට් එක ලිව්වේ බුලත් සිංහල විද්‍යාලේ. ඒක පොඩි රසවත් සිදුවීමක් වුණා. මොකද මං ගිහිල්ලා විභාගේ ලිව්වා. කලවම් ප්‍රශ්න වගේක් තිබුණේ. ඉතින් ඒ විභාගේ ලියලා මං ගෙදර ආවා. දවස් කීපයකට පස්සේ අපේ තාත්තගේ නංගි බැඳලා ඉන්න ඒ මාමා, ඔහු නියෝජ්‍ය විදුහල්පති කෙනෙක්. ඔහු තමයි මේ උත්තරපත්‍ර බැලුවේ. ඔහුට ටිකක් සැකයක් ඇති වෙලා තියෙනවා මේ එක පුජ්‍යලයක මේ ගණිතයට ඉතාම ඉහළ ලකුණු අරන් තියනවා කියලා. ඉතින් මේ ඇත්තද මොහු කොපි කළාද කියලා බලන්න ඔහු ආවා ඒකල. ඉතින් ගුරුතුමාලගේ බයිසිකල් අනේ බයිසිකලේ ඔහෙල්ල අපේ ගමේ බැලුවම මේ අපේ ගෙදර ඒ ආවම මේ මම. ඉතින් ඔහු මට ප්‍රශ්න කීපයක් දුන්නා. මම ලිව්වා. එතකොට තමයි ඔහු සතුටටපත් උනේ මේ හරි මම මේ නිවැරදි ප්‍රශ්නපත්‍රේ බලලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම ඒකෙන් ඒ ලකුණු සංඛ්‍යාව අරගෙන මට හරියට මතක නැහැ 98ක් වගේ 97 වගේ ලකුණු ගාන අරගෙන 100ෙන් ඊට පස්සේ ගියා ওই ශිෂ්‍යත්වේ ලියන්න ඒ ප්‍රධාන ශිෂ්‍යත්වේ බෝතලිකම. ඒක ගෝවින් ඉස්කෝලේ තිබුණේ. ඒකට ගොඩක් ස්කෝල වලින් ඇවිල්ලා හිටියා. ඒකේ තිබුණා මේ සිංහල රචනාව. ඒ සිංහල රචනාව තමයි අපි ලිව්වේ මේ කලුනික හොයා. ඒ කියන්නේ මේ කාලේ මගේ හරි ආසය මම මේ වීර චරිතවලට යම් යම් අභියෝග ජය ගන්න යන වීර චරිත අපිට තිබුණ බොහොම සීමා සහිත අත්දැකීම් ප්‍රමාණයක්නේ. මෙච්චර ලෝකෙට විරුද්ධ වෙලා දෙන්න නෑ. ඉතින් අපේ ගෙදර හැබැයි සෑහෙන පොතපත තිබුණ අපේ තාත්තගේ ආභාෂය නිසා සමහරට වැඩිමහල් සහෝදර සහෝදරියෝ 5 දෙනෙක් හිටපු නිසා පොතපත සෑහෙන තිබුණා. ඊට අමතරව ඒ කාලේ අපේ මනසට ලොකු බලපෑමක් එල්ල කළා මේ චිත්‍ර කතා. ඒවයි වීරයෝ. එතකොට මට මතකයි මුලින්ම සතුට කියලා චිත්‍ර කතා පත්‍රයක් පටන් ගත්ත ලේකවුස් ආයතනේ. ඊට පස්සේ ටිකක් මේක අමුතුම ලස්සන එකක් කරේ සිත්තර කියලා චිත්‍ර කතා පත්‍රයක් කැමිලස් ප්‍රකාශ මෙහෙම කරා. ඒ මල්ටිෆැක්ස් එකෙන් කරා. එතකොට ඒවා හරහා මේ ඔය වීරයෝ යා හිටියන කාලේ මේග හිටියා, නියුරෝ හිටියා, එහෙම හිටියා අපිට මාර වීරයෝතෝ ගැක් ඒ පොඩි කාලේ. ඉතින් ඒ ඇසුරෙන් මේ දේශීය වීරයේ කලුණික හොයා යාම තමයි මගේ මේක උනේ. මට ගෙදර ගියාම අපේ අක්කලා ඔක්කොම දොස් කිව්වා ඕක අනිවාර්යෙන් ඔයා විභාගේ අසමත් වෙන දෙයක්. මේ මේ මේක බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ එකක් නෙවෙයි. මේ යම් ශාස්ත්‍රීය වටිනාකමක් තියෙන දෙයක් කියලා. ඉතින් ඊට පස්සේ කාලෙක මාස කිහිපයකට පස්සේ මම ඒ ශිෂ්‍යත් විභාගයේ ඉහළින් සමත් වුණු විත්තිය වාර්තා වුණා. ඒක තමයි කලුණික හොයාගෙන යන්නේ. කලුණික හොයාගෙන කියලා. ජීවිතේ අපි මතක ගැනනේ කතා කරන්නේ. එතකොට මතක වලට අපි හැමෝම අවංකයි. මං හිතන්නේ අපිට පෞද්ගලික ජීවිතවල සීමා මායිම් තියාගෙන සමහර වෙලාවට මතක කතා කරන්න වෙනවා. ඒ තවත් කාට හරි එක පරිභවයක් හරි මොකක් හරි අකට උත්තක් හරි වෙයි කියලා හිතෙන නිසා. ඒත් හැබැයි අපිට මේ අම්මා තාත්තා කියන්නේ මේ ජීවිතය අමතක කරන්න බැරිම මතකේ. මං හිතන්නේ කොහොමද මේ ඔබට අම්මා සහ තාත්තා ජීවිතේ මතකයක් විදියට තියෙන්නේ?
ඒකෙත් මුලින්ම අම්මා ගැන කතා කරොත් ඔව් අම්මා ගැන කතා කරොත් අපේ අම්මා හරිම ධෛර්ය සම්පන්න කාන්තාවක්. ඔව්. ඇය රැකියාව හැටියට කරේ මේ රෝහල්වල උපස්ථායක තනතුර. එතකොට අපි මුලින්ම හිටියේ ඉංගිරිය රෝහලේ රෝහල තාම තියෙනවා. ඒ අවට අපේ අම්මලාට අයිති ක්වාටර්ස් තිබුණා. අපේ තාත්තත් කලින් රෝහල් උපස්ථායකෙක්. නමුත් ඔහු ලිපිකරු සේවා විභාගේ ලියලා ඔහු රජයේ ලිපිකරුවෙක් හැටියට දේශආදායම්පත් දෙපාර්තමේන්තුවට එකතු වුණා. ඉතින් අපේ තාත්ත සාමාන්‍යයෙන් ওই වෘත්තීය සමිති ව්‍යාපාරය, වාමාංශික දේශපාලනය, පොතපත කියවීම, ලේඛන කටයුතු කිරීම, ඒ වගේ දේවල් කරගෙන ගියා. අපේ අම්මා ගෘහණියක් හැටියට දරුවන්ගේ වගකීම් දැරුවා. රැකියාව කරන අතරෙත් ඒ දරුවන්ගේ වගකීම් දැරුවා. ඒ වගේම පොඩි හිතුවක්කාර ගති ලක්ෂණත් ඇයගේ තිබුණා. අභියෝග වලට මුහුණ දෙන ගතියක් තිබුණා. එහෙම තිබුණා. මට මතකයි එක කාලයක් ඔය අපේ තාත්තගේ ගෙදර අපි කාලයක් රැඳිලා හිටියා. ඒ අවස්ථාවේදී අපේ තාත්තගේ මව සමග, කියන අපේ ආච්චි අම්මා එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. අපේ අම්මා අපේ මුළු දරුවෝ ඔක්කොම ඇදගෙන අපේ පොඩි ඉඩමක් තිබුණා පාරයිනේ. ඒක තමයි දැන් වර්තමානයේ අපේ ගේ තියෙන්නේ. එතෙන්ට අපි වරන් ආවා. ඒක සම්පූර්ණ කලබලයට කොටන් හිටෝල පොල්ලතු හිවිල්ලලා එහෙම තමයි ආවේ. ඊට පස්සේ බොහොම අදිෂ්ඨානෙන් අලුත් ගෙයක් හදන්න එතන ඇය කටයුතු කළා. ඉතින් කියන්නේ පුංචි තුට්ටුව ඉතුරු කරගන්නත් හරියට මහන්සි වුණා. ඒ කියන්නේ ඒ කාලේ බස් වලනේ යන්නේ. ඉතින් බස් එකේ නොයා අය පයින් එනවා. මේ පොඩි ගාණක් ඉතුරු කරගන්න 125ක් 50ක් ඉතුරු කරගන්න. ඒ මොකද අපි වෙනුවෙන්. ඉතින් ඒ වගේම කොච්චර රෑ වෙලා ආවත් උදේම ඇහැරිලා ඒ අනික් කටයුතු කරනවා. ඉතින් ඇත්තටම මේ මේකත් එක්ක අම්මගේ ධෛර්යය, ඒ වගේම අදිෂ්ඨානය, ඒ වගේම ඇතැම් විට අය පෙන්නපු මේ දඩබ්බර ඒ නව තාවයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න යන ඒ ගති ලක්ෂණ හරිම අද සිහි කරලා බලනකොට ලොකු ආඩම්බරයක්. ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩන ඔය පළවෙනි මතක පදේ. ඔව් ඇත්තටම මේ මේ ගීතය මේ අපේ ග්‍රාමීය පසුබිමකින් අම්මලාගේ මහන්සියෙන් උසස් අධ්‍යාපනය කරා යොමු වෙලා ජීවිත යම් ප්‍රමාණයකට හරි ජයගත්ත හැම කෙනාගේම කතාවක්. ඉතින් ඇත්තටම මේ ගීතේ රචකයා වගේ මේ ගායකයා, රචකයාම තමයි පදමාලාව සුනිල් දානන්ද කෝනාර. සුනිල් දානන්ද කෝනාර මම අඳුරනවා. ඔහු කාලයක් මේ ගිරිඋල්ල මේ පාසලේ දඹදෙනි වික්‍රමශීල වෙන්න ඕන නේද? ඔව් ගිරිඋල්ල තමයි ඒ පාසල තිබුණේ. ඒ සංගීත ගුරුවරයා හැටියට හිටියා. ඉතින් ඔහු වාමාංශික දේශපාලනයට එකක් සම්බන්ධයි ජනතා විමුක්ති පෙරමුණට. නමුත් පස්සේ එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් ඔහුගේ වරක් මම ඔහුගේ සංගීත කාමරයට ගියා. එතකොට හරි ලස්සනයි ගහකොළ වවලා සිතාරය තියලා. ඉතින් මං හිතුවේ නෑ මේ ගිරිඋල්ලේ ඉන්න මේ සංගීත ගුරුවරයා මේ නන්දා මාලනී, සුනිල් ආරත්න, දිවුල්ගණේ කපුගේ වගේ මේ රටේ ඉතාම බලගතු වැදගත් මාධ්‍යමික ගායක ගායිකාවන් එක්ක ලොකුම සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම දිවුල්ගණේ ගත්තාම ඔහුත් මේ අපේ තරුණ ජීවිතවලට පුදුමාකාර විදියට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙන්නේ අපි 1987-89 කැරැල්ල. ඒ කැරැල්ලෙන් අපි මහා වේදනාත්මක අත්දැකීම් වලට මුහුණ දුන්නා. අපි තිරගෙවල් වල ගියා, වදකාගාර වලට ගෙනිච්චා ප්‍රේමදාස පාලනේ. ඊට පස්සේ මේ විශාල පිරිසක් නැති වුණා. කොටින්ම නිකන් පරම්පරාවක් පෙරදිච්ච හරි අනුවේදනීය හැඟීමක් අපිට විශ්වවිද්‍යාල වලට පසුව ගියාම අපිට ඇති වුණා. ඉගෙන ගන්න ආසාවක් තිබුණේ. මොකද මේ වෙන්නේ කියලා අපිට දැනුමක් තිබුණේ නැහැ. ලෝකයක් පරිවර්තනය වෙමින් තිබුණා. සෝවියට් දේශයේ වැටිලා එහෙම තියෙන කාලෙක ඔන්න එනවා ප්‍රවණතා තුනක් ආවා. එකක් තමයි ඔය සන්ෆ්ලවර්ස් ලගේ ඒ සින්දු රැල්ල ආවා. ඒ වගේම අර ලුයි වෑන්ඩර්ස්ටයින්ගේ අර චිත්‍රපටි රැල්ල ආවා. ඉතින් අපිට බලපාපු රැල්ල තමයි මේ ඇසට අසුවන එකෙන් ආපු ඒ දිවුල්ගණේගේ ඒක හැම අපේ විශ්වවිද්‍යාල හොස්ටල් හැම කාමරයකම අහපු, රස විඳපු, අදටත් ඇහෙනකොට අපිව ජීවත් කරවන ඒ ගීත පදමාලා සහ සංගීතයේ තනුව ඒ ඔක්කොම. සමහරුන්ට දිවුල්ගණේ සමට ගායකයෙක් හැටියට ඒ ගායන ඒ විද්‍යාව දන්න, ඒ සංගීතය දන්න අය සමහර මන් දන්නවා කියනවා හොඳ ගායකයෙක් නෙවෙයි ඔහු හරිම කියලා. නමුත් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. සහ මේ තව දෙයක් මම දැන් ඔබතුමාත් උගර සාක්ෂිදරයි මේ
ලංකාවේ මම විශ්වාස කරනවා මේ මම නෙමෙයි බොහෝ දිනක් කියන කතාවක් මේ සංගීත ශිෂ්‍යයෙට සම්බන්ධයක් කියන කතාවක් නම් මොකද 90 දශකේ හොඳම පද රචනා ටික හම්බෙච්ච ගායකයා කරුණාරත්න දෙවියෝ වෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඔහුට රත්නශ්‍රීගේ ශක්තිය ලැබුණා ඔය සුනිල් ආර්ගමගේ ලැබුණා ඉතින් ਉਹ අනුරාධපුරේ ඒ වගේම ඔහුගේ පෞල් පසුබිම ඒ කාලේ විමුක්ති ගීයකට තිබිච්ච සම්බන්ධයේ විශේෂයෙන්ම අපේ ග්‍රාමීය දුක්ඛිත ඉරණම ගැන ඒ හඬ තමයි කපුගේ ඒ කපුගේගේ ඇසුර ඒ වගේම ඔය එහෙ හිටපු බණ්ඩාරගේ ඒගොල්ලන්ගේ සම්බන්ධ මහින්දිසානායක මහින්ද චන්ද්‍රසේකර ඔව් ඒ ඔක්කොගෙම බලපෑම ඔහුට එන්න ඇති ඉතින් ඔහු අර අපේ වේදනාත්මක අර ජීවිතවලට පරපුරක් හැටියට හුඟක් දෙනේ රටින් පිට වෙන්න පලා යන්න එහෙම තීරණය කරපු අවස්ථාවක සහ යමින් තිබිච්ච වෙලාවක අපිට මේ රටේ ජීවත් වෙන්න ඒ හඬ හරියට ප්‍රයෝජන වෙනවා. සමහරුන්ට සන්ෆ්ලවර් එක මෙය වෙන්නේ නැති එහෙම වෙන්නේ නැති ඒ විදිහ ප්‍රවණතාවනේ. ඉතින් කොහම වුණත් රට සමහන් වුණා ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයටපත් වුණාම යම්කිසි රට යම්කිසි සමහන් වීමක් වුණා. නමුත් දියුල්ගණයේ ගීත මම හිතන්නේ අපි මිය යන තෙක් අපට ඒ අවස්ථාවේ ජීවිතවලට ආපු ආත්මීය බැඳීම මම හිතන්නේ ඒ රචකෙින්ට සුනිල් කොනාර රත්නශ්‍රී විජේසිං ඒගොල්ලන්ගේ ඒ වගේම ඒක අපට ලොකු ශක්තියක්. දැන් අම්මා ගැන කියපු නිසා දැන් ඒ වගේ මුරණ්ඩු තීරණ තීන්දුව ගන්න අම්මා කෙනෙක් එක්ක ජීවිතයට මොන වගේ බලපෑමක්ද ඇති වුනේ දැන් අද ඉන්න මේ තැන ගැන අපිට තව ඉස්සරහට කතා කරන්න පුළුවන්. හැබැයි දැන් පාසල් යන අවධිය ගත්තාම පවුලේ 6 දෙනෙක් හිටියා. 6 දෙනෙක් හිටියා. එතකොට කොහොමද අයියා අක්කලා? මම තමයි බාලයා, වැඩිමලෙක්ම අයියා, ඊළඟට අක්කලා 3 දෙනෙක්, ඊට පස්සේ අයියා, ඊට පස්සේ මම. එක ඒ අපිට වැඩිමල් අයියා පිළිකා රෝගයකින් මිය ගියා. සාමාන්‍යයෙන් අම්මලාගේ තියෙන අධ්‍යාපනයෙන් ඉහළට යන්න අම්මලා තීරණය කරනවා දරුවෝ මෙන්න මේ වගේ තැන්වල තමයි ඉන්න ඕනේ. මෙන්න මේක තමයි ඔයගොල්ලන්ගේ අනාගතය. ඔයගොල්ලන් මෙන්න මේ වෙනුවෙන් තමයි වැඩ කරන්න ඕනේ කියලා. ඔක සාමාන්‍යයෙන් අපේ රටේ හැම පවුලකම ඇති වෙන සංසිද්ධිය. ඒක මම හිතන්නේ කිසිම කෙනෙක්ට නැහැයි බෑයි කියන්න බෑ. අල්ප වශයෙන් සමහර තැන්වල ඒක වෙනස් වෙනවා ඇති. මේක කොහොමද කලමනාකරණය කරගත්තේ අද ඉන්න තැනට එන්න? මෙහෙමයි. දැන් කුඩා කාලේ මට මොනව වුණත් ගණිතය පිළිහිල්ල තිබුණා. ඒක මන් දන්නේ මොකද්ද කියලා. ඒක පිළිහිල්ල තිබුණා. ඒ ගැල්ලේ මට තාම මතකයි මම මේ තුනේ පන්තියේ ඉන්නකොට අර චක්‍ර පාඩම් කරන්නේ. ඒ 12 වරක් චක්‍රේ කරා. ඕමට එක පාඩම් පුළුවන්. ඊළඟට ඔය ගණන් වැඩි කරන බෙදන ඒවා. ඒ ගුරුවරු ටිකක් පුදුම වුණා. මේක ගැන. මේක ගැන. ඉතින් ඒක මට පිළිහිල්ල තිබුණා. නමුත් මම වැඩියෙන් ආශා කරේ පොත් කියවන්න. මොකද අපේ අයියලා අක්කලා වැඩි හිටියයිනේ. ඒගොල්ලෝ පොත් කිය උදාහරණයකට ජී.බී. සේනනායකගේ වරදත්ත. මම ඒ පොත පහේ යනකොට නේ පහේ පන්තියේ කියවන්නේ මඩොල් දුව අඹ යාළුව ඕමෙවනේ. ඒ කාලේ තිබිච්ච ඒවා ඊළඟ රත්න හරි රසවත් රචකෙක්නේ. නමුත් අපි කියෙව්වේ ඔය වරදත්ත, ගම්පෙරළිය, යුගාන්තය වැනි බරසාර ඒවා. ඒ නිසා ඒ සාහිත්‍යයට මගේ ඇදී යාමක් තිබුණා. කතා ලියන්න, කතා කරන්න එහෙම එකක් තිබුණා. අනික චිත්‍ර. ඒ චිත්‍ර මේක නම් අපිට ඒ පිස්සුව ඇති කළේ මේ චිත්‍ර කතාව. එහෙම නැතුව මේ මොනවත් සම්භාව්‍ය චිත්‍රකරණයක් ගැන මොනම පාඩමක්වත් අපිට තිබුණේ නැහැ. චිත්‍ර කතා කොපි කිරීම තමයි තිබුණේ. ඉතින් අපේ වීරයෝ හිටියා. පෙම් කතා තිබුණා, වීර කතා තිබුණා, හුණු එක් කතා තිබුණානේ. ඉතින් ඒ චිත්‍ර ශිල්පීන්ගෙන් මට ලොකු බලපෑමක් එල්ල වුණේ ජනකරත්නායකගේ. ජනකරත්නායක නිසා ඒ චිත්‍ර ශිල්පය ගැන මාර ආසාවක් ඇතුණා. ඉතින් ඒ කාලේ අපි බයිසිකලෙන් ගිහිල්ලා අර පාරේ බලන් ඉන්නවා පත්තරේ එනකම්. එදාට පත්තරේ මිස් වුණාම තාත්තට බොහොම බැරෑරුම්ම කියනවා මේ කොළඹින් පත්තරේ අරන් එන්න. අපි තාත්ත කොළඹ වැඩ කරේ. තාත්තා ඉතින් බෑග් එක ගෙනාවට පස්සේ හවස මේ පත්තරේ නොතිබ්බොත් ඉවරයි. ඒ අපිට ඒ ජීවිතේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඒ චිත්‍ර කතත් එක්ක මා පුදුම විදිහට ගොඩනැගුණා. ඉතින් හැබැයි අපේ අම්මා අවබෝධ කරගත්තා ඇය උපස්ථායකකට වැඩ කරනකොට ඇයට ඉන්නවනේ වෛද්‍යවරේ. ඔව්. ඒ වෛද්‍යවරයාට ඒ සමාජයේ ලැබෙන තැන ඇයට තේරුණා. ඒක මේ ලිපිකරුවෙකුට, ලියන්නෙකුට, එහෙම නැත්නම් කලාකාරයෙකුට එහෙම ලැබෙන්නේ නැහැ කියලා ඇය තේරුම් ගත්තා. ඒ වගේම මේ අපි විඳින දුක්
අපේ දරුවන්ට ලැබෙන්න ඕනේ නැහැ කියන එක තේරුම් ගත්තා. ඉතින් මට තාම මතකයි ওই සාමාන්‍ය පෙළ විභාගයේ ලියන කාලේ අපි ලොකු ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීලා හිටියේ. ඒ මොකද අපේ තාත්තා 80ේ වැඩ වර්ධනයේට සම්බන්ධ වුණා. ඈ ඔහු වැඩ කළේ රජයේ ලිපිකරු සේවා සංගමයේ මේ මෑතදී හරිම අනුවේදනීය විදිහට අභාප්‍රාප්ත වුණා මේහි ප්‍රධානී හැටියට රජයේ ලිපිකරු සේවා සංගමයේ හිටපු ගුණසේන මහානාම මහත්මයා. ඒ රජයේ ලිපිකරු සේවා සංගමයේ තමයි ඔහු කටයුතු කළේ. ඔහු වැඩ වර්ධනයේට හසු වුණා. රැකියාව හිමි වුණා. ඒ නිසා අපිට ලොකු අමාරුවකට අපේ අම්මා වැටුණා. ඉතින් වැටිලා අපිට සිද්ධ වුණා කුඹුරු ගොවිතැන් කරන්න, ඔය වගේ අයියලා අපි ඔක්කොටම එහෙම කරන්න සිද්ධ වුණා. එතකොට ඔය කුඹුරු ගොවිතැන් කර කර ඉන්න වෙලාවක තමයි ඔය පණිවිඩයක් ආවේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙලා කියලා. ඒ අනුව මමත් මඩ හොදගෙන බයිසිකලේ නැගලා එතරි බස් එකේ නැගලා ඉස්කෝලේට ගිහිල්ලා ප්‍රතිඵල බැලුවා. ප්‍රතිඵල බැලුවාම මම ඉහෙලින් සමත් වෙලා හිටියා. ඊට පස්සේ හවස අම්ම වැඩ ඇරලාම මම මේක බොහොම සතුටෙන් එතුමියට කිව්වා මෙන්න මෙහෙම මම සාමාන්‍ය පෙළ විභාගයේ පාස් වෙලා. එතකොට අම්ම කිසිම පැකිලීමක් තොරව ගියා පුතේ අනම්මනන්නම් කරන්න ලෑස්ති වෙන්න එපා. එක්කෝ දොස්තර නැත්තම් අඩුම ගානේ ඉංජිනේරුවත් වෙන්න ඕනේ කියලා. ඒ මොකද ඇයිගේ බලතේ ඇයිගේ ඒ ප්‍රාර්ථනා වලට විරුද්ධව කලාපාඨ මාලාවක් කරන්න එහෙම මගේ මේකක් හිතුවිල්ලක් ආවේ නැහැ. ඉතින් අර ජීව විද්‍යා පාඨමාලා කරන්න ගියාම කැරපොත්තු කපන්න තියෙනවා, ගෙම්බු කපන්න තියෙනවා වගේ තියෙනවා පොඩි වැඩ ටිකක්. ඒ වගේ පාඩම් කරන්න තියෙනවා වැඩි. ගණිතය ඊට වඩා අපි කියන්නේ අර ඇබ්සොලූට් නොලෙජ් නේ. ඒ කියන්නේ තර්කයෙන් තල්ලු කරගෙන ගිය හැකි. වෙන විස්තරාත්මක දේවල් මතක තියාගන්න ඕනේ නැහැ. අපේ තර්ක බුද්ධියෙන් අපිට ගොඩ ඈත හැකි. ඒ නිසා ගණිතය තෝරගත්තා. අපි හැමෝටම බැරි එක. තාත්තා කොහොමද ජීවිතේ ඇතුලේ දැන් අම්මා මේ අම්මා ගැන කතා කරලා තාත්තා ගැන කතා නොකර ඉන්න බෑ. මේ 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 අධ්‍යාපන කටයුතු වලට සහ තවත් සාමාන්‍යයෙන් දැන් කොල්ලෙක් වුණාම ස්වයංව වැඩෙන්න තීරණය කරනවා එක අවධියකින් පස්සේ. එතකොට මේක දිහා ගොඩක් තාත්තලා උපේක්ෂාවෙන් බලා ඉන්නවා. සමහර තාත්තලා ඒකට විවිධ විදිහට අදහස් ඉදිරිපත් කරනවා. සමහරලාට උදහස් වෙනවා. මේ ඔබේ තාත්තා කොහොමද කොයි විදිහටද ජීවිතය ඇතුළේ? අපේ තාත්තා අපේ අධ්‍යාපනය මෙහෙම කරපන් අරම කරපන් කියලා අපිට කිසිම උපදේශයක් එහෙම දුන්නේ නැහැ. හැබැයි කුඩා කල ඉඳන්ම ඔහු වාමාංශිකනේ. ඔය අනිවාර්යයෙන්ම ඇත්තපත්‍රේ කියවනවා. ඒ කියන්නේ රාජ්‍යා ගොඩලවයා කවිපන්තිය ඔමෙව කියවනවා. මට හරි අපූර්ව වැඩක් වුණා. ඔය මේ සමාජ අධ්‍යයනය කියලා විෂයක් තිබුණානේ. මම හරි ආසාව ඔකට. මොකද ඒක සමාජ අධ්‍යයනය කියන්නේ දේශපාලන, සමාජ, ආර්ථික ඔක්කොම තිබුණානේ ඔක විදේශ ආරෝමය. ඉතින් ඔය ඒ කාලේ අපේ ගුරුතුමිය එතුමිය ඇත්තටම සිහි කරනවා නන්දා අමරතුංග කියලා. එතුමිය මට කැමති නැහැ. හේතුව මම එතුමියත් එක්ක වාද විවාද කරනවා. උදාහරණයකට ඒ කාලේ ජයවර්ධන ජනාධිපතිතුමා නිදහස් වෙළඳ කලාප අඳුනලා දුන්නා. ඒතකොට මම අර ඇත්තපත්‍රයෙන් බලන් ගිහිල්ලා ගුරුතුමිය මේකේ ආදීනව අපිට කියලා දෙනකොට මේකෙන් එනවා විදේශ ආයෝජන, මේකෙන් රැකියා ජනනය වෙනවා, මේකෙන් අපිට ඩොලර් අපනයන ඇති වෙනවා කියලා මේකේ ධනාත්මක පැත්ත. ඒ අලුත් ආණ්ඩුවක් නේ 77. එහෙනම් පැහැදිලි කරලා දෙනකොට මම යනවා අනිත් පැත්තට. මේකෙන් ශ්‍රමය සූරං කරනවා, මේකෙන් පරිසර. මොකද ඇත්තපත්‍රයෙන් මේක ගන්නේ අපේ තාත්තගේ. ඒතකොට ඒකද එතුමිය කැමති නැහැ. ඇත්තටම මේ සමාජ අධ්‍යයනය එතුමිය මට බොහොම පැහැදිලි අවබෝධය කළා. ඔයාගේ ඔය ඔළුවේ තියෙන මනස්ගත ලියන්න ගියොත් ඔයා ඔය විෂය අසමත් වෙනවා කියලා. නමුත් මම මේ මනස්ගත අතෑරියේ නැහැ. මට තාම මතකයි අපේ තාත්තා මම ශිෂ්‍යත් විභාගේ පාස් වුණාම මට ගෙනත් දුන්නා ආලෝකය කියන ලෙනින්ගේ පොත. ලෙනින්ගේ ජීවිත කතාව තියෙන අර ඡායාරූප තියෙන පොත. ඉතින් හරි ආසාවෙන් අපි මේක බලනවා. ඔහුගේ නම මතන වලෝද්‍යා. ඒ වලෝද්‍යාගේ පොඩි කාලේ හොම් මේ. ඒ මට කොච්චර බලපෑවද කිව්වොත් ඒ පොත මම පීටර්ස්බර්ග් නගරයට ගිය වෙලාවේ මම ගියේ අර පරමාණු බල ශක්තිය පිළිබඳ රුසියාවයි අපි අතර ගිවිසුමක් අත්සන් කරන්න රොසැටම් කියන ආයතනයත් එක්ක. ඒ ගිය වෙලාවේ මට පුදුම ආසාවක් තිබුණා මේ අර ගිහිල්ලා අර ස්මෝල්නි කියලා ආයතනයක ලෙනින් වාඩි වෙලා හිටිය පුටුවක අර විප්ලවයට අත්සන් කරා ඔහොම එහෙම අර නැවක් තිබුණ අවුරෝරා කියලා මේක බලන්න. අරවා ඔක්කොම දැන් නැහැ. දැන් කොමියුනිස්ට් පාලනයක් ගැන හිතියා ඒකේ කෑල්ලක්වත් නැහැ. ඒ ඉතින් මම මේ මං අපේ නිලධාරියලා මගේ රුසියානු නිලධාරියට මේ ලෙනින්ගේ මේ මේ මතකය මේ බලන්න මට ආසයි. මේ ස්මෝල් න්‍යායතනයේ ඔහුගේ කාර්යාලය ස්මෝල් න්‍යායතනයේ තිබුණා. ඉතින් මම හරි ආසයි ඒක අර ගස්පේලි මැදින් ලෙනින් ඇවිදගෙන එනවා. ඒ වගේ ලස්සන ඡායාරූපනේ. නමුත් ඇත්තටම ගියාට පස්සේ අනේ කියලා. ඇයිද අර අපි බලාපොරොත්තු වෙච්ච මහා
පෞරුෂයේ මේස පුටු ඒ මොකුත් නැහැ. ඒව ගැන මතකයක්වත් වර්තමාන රුසියානුවන්ට නැහැ. අපිට තිබුණාට රුසියානුවන්ට නැහැ. හැබැයි මට මග පෙන්වන්න දීලා හිටියා ලාංකිකයෙක් විවාහ කරගත්ත රුසියානු කාන්තාවක්. ඇය සාමාන්‍යයෙන් මේ කොමියුනිස්ට්වාදය මේවා අගමුල සියල්ල දැන හිටියා. හොඳට ඉතිහාසය දැන හිටියා. ඉතින් ඇය මට කිව්වා ඒ අවුරෝරා නැවට ගිය වෙලාවේ ලෙනින් පින්ලන්තේ ඉඳන් ආවම ඒ පින්ලන් ස්ටේෂන් කියලා එතනමයි ඒ අවශ්‍ය මේ කියන්නේ දුම්රිය ස්ථානයේ තියෙන්නේ. ඔහු එතනින් බැස්සම එතන ඔහුගේ ලොකු දවැන්ත වානේ වලින් කරපු දවැන්ත පිළිරුවක් තියෙනවා. අර මේ කොමියුනිස්ට්වාදයේ මිඳ වැටිච්ච වෙලාවේ බෝම්බ තියලා ඒක කොටසක් කුපුරෝල හැරලා තියෙනවා. නමුත් ඒක තියෙනවා මේ ලෙනින් ආපු වෙලාවේ සතුටට නාවිකයෝ බෝල්ෂෙවික් නායකයෝ මේ අවුරෝරා නැවේ තුවක්කු වලින් වැඩි තියලා තියෙනවා. ඒ ළඟ තමයි තියෙන්නේ අර වින්ටර් පැලස් කියන මම දැකලා තියෙන විශාලම මන්දිරය. ඒතර වින්ටර් පැලස් එකේ උතුමේ කියන්නේ මේක ගිහිල්ලා වැටුනේ ඒ කාන්තාවට අනුව අර කැරනෙස්කි ඇතුළු අගමැතිතුමාලා රැස් වෙන කාමරයටමයි. සිවුදනා පලා ගියා. ලෙනින්ට කේක් වෝක් ගියා බලය ගත්තා. හරි. ඊට පස්සේ පීටර්ස්බර්ග් ගේ අල්ලගෙන ඊට පලය ව්‍යාප්ත කළා. ලෙනින් මේ මාක්ස්වාදී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔහු තාම ප්‍රායෝගික බලය හා බලය පමණක් ඉලක්ක කර ගැනීමට තමන් වටා තියෙන ඕනෑම දර්ශනයක් කරකවන්න පුළුවන් කියවීමක් තිබිච්ච ශූර පුජ්‍යලේ. ඉතින් ඔහු ඇත්තටම ඔහුට තේරුණා මේ සමාජවාදී අසාර්ථකයි කියලා. ඔහු ධනවාදී ප්‍රසංස්කරණත් අඳුන්ලා දුන්නා. නමුත් ඔහුට වැඩි කාල ජීවත් වෙන්න බැරි වුණා. කෙසේ නමුත් අර අපි පොඩි කාලේ මේ උලදිම ඉල්ලිච් ලෙනින් කිව්වා. මම ඇඳලා තියෙන චිත්‍ර ගණනාවක් ලෙනින්ගේ. ඒ තරම් මේක ඒ කිව්වම අදටත් ඒ ඔහුගේ මතවාද ඔහුගේ වෙච්ච සිද්ධි ඒ මොනවා වුණත් වැඩක් නැහැ අපිට දැන්. අදටත් ඒ ආලෝකය පොතත් එක්ක ගැට ගැහිච්ච මතක තියෙනවා. මට හරි කනගාටුයි රුසියාවට ඒකක්වත් මතක නැහැ. මම ගියා ලෙනින්ගේ දේහය බලන්න. සෑහෙන අවසර අරගෙන මොස්කව් ක්‍රෙම්ලිනේ ක්‍රෙම්ලිනේට ගිය වෙලාවේ ඒ සෑහෙන විදේශික පිරිසක් එහි එනවා. මම කාල් මාක්ස්ගේ සොහනටත් ගිහින් තියෙනවා මේ ලන්ඩනේ. එතකොට ඒ ඒවැදී ඉතින් අර අපි කාලාන්තරයක් ඉතින් අර දෙවිවරු වගේ අදහපු අය නේද මේ කියලා මම ලෙනින්ගේ එක දැක්කම මං හරි පුදුම වුණා. ඒ කියන්නේ මේ නියපොතු ඔහුගේ සියලුම දේ ජීවමානවම ඔහු ඉන්නවා. මම දැක්ක මල්සිරු තුනක් ඒ විදිහට රැකලා තියෙන එකනේ මාවුස් හේතු චීනේ, අනිත එකනා මේ හෝචිමින් වියට්නාමේ. ඒ තුනම එක විදිහට අපි කියන්නේ ප්‍රිසර්ව් කරලා තියෙනවා පුදුමාකාර විදිහට ඒ සෝවියට් රසායනික තාක්ෂණය. සුභා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ. යන ගමන් මේ බේත් තුඩු අරන් පලයන් අම්මගේ. හමාර බනවර ඔබ ඊළඟ මතක පදේ. ඔව්. ඇත්තටම මගේ පියා ටික කලක් අසනීප වෙලා ඔහු මිය ගියා. ඔහු මිය යන වෙලාවේ ඇත්තටම ඔහුට යම් යම් මානසික ප්‍රශ්නත් ඇති වෙලා තිබුණා. ඒක තමයි මං ඇමතිවරයෙක් හැටියට ඉන්න කාලේ මාව වට්ටන්න මේ රටේ කූට ව්‍යාපාරික ජාල සෑහෙන ප්‍රහාරයක් එල්ල කළා. රාජගිරියේ සිද්ධ වෙච්ච රියානතුරක් පදනම් කරගෙන තාම අසත්‍ය අශීලාචාර ප්‍රචාර ගණනාවක් කළා. මාව අත්තරංගුවට ගන්න කියලා විශාල ප්‍රචාරයක් කළා. ඇත්තටම ඔහුට ඒ ප්‍රකම්පණය තිබුණා ඔහු මිය යන වෙලාවේ. ඉතින් ඔහුගේ දේහය අරගෙන අපි ඒ දේහය දවන්න සොහොනට අපි ගියා. ඉතින් ඒ අවස්ථාවේදී මේ සින්දුව මාරබණවර මේක මම ඇහුවේ මෑත. ඒ ඇහුවම මට ටක් ගාලා අර පරණ සිදුවීම වහාම මතකයට ආවා. මේ අපගේ පියාණන්ට සිදු වූ ඒ අකරතැබ්බේ ගැන මම ඉතින් දැන් ඒක අමතක කළ තියෙන්නේ ඒ දුෂ්ට බලවේග ගැන. හැබැයි මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ මේ රටේ තමන්ගේ දෙපයින් නැගිට ඉන්න යනකොට මිනිස්සු මේ රටේ සමහර මේ කියන්නේ මේ විදේශික උත්තු සේවාවලට වැඩ කරපු අය. හැබැයි මහා දේශප්‍රේමී හැටියට බෙදුම්වාදී එල්ටීටීයට පණිවිඩ හොමාරු යන්ත්‍ර විකුණපු අය මහා දේශමාමකයෝ හැටියට ඉන්නේ. මව්බිම රැකගන්න තමයි කටයුතු කරන්නේ. මේ අය මේ රටේ ඇත්තටම වහලා තියෙන පිළිකාවක් උඩ ඉන්න. ඒ අය වෙනත් අයට ඉඩ දෙන්නේ නැහැ, තලා දානවා. ඉතින් මං හිතනවා මම ඒ පියාගේ ඒ දේහේ පටපසෙන් යනකොටත් මට මේක වැටහුණා. මම අධිෂ්ඨානයක් කරගත්තා මරණය දක්වාම මොහුන්ට යටත් වෙන්නේ නැහැ කියලා. හොඳයි. අපි මේ කතා කරමු අපිට මං හිතන්නේ මේ දැන් ගෙවන ජීවිතයට වඩා පෙර ජීවිතය ඇතුලේ
බොහෝ තැන් තියෙනවා කතා බහ කරන්න. ඔය චිත්‍ර ශිල්පියාට මොකද උනේ කියන එක ගැන තමයි මට තියෙන ලොකුම ගැටලුව. මොකද ඔක කීප දිනක්ම කිව්වා මේ පාටලීට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. එයා කැම්පස් එකේ මේ බිත්ති පුවත්පත් වල චිත්‍ර ඇඳා. ඔබත් එක්ක විවිධ මේ කල්ලි කණ්ඩායම් විදිහට එකතු වුණු සහෝදරවරු මල්ලිලා විදිහට හිටපු මේ හැමෝමත් කියන්නේ චම්පිකය අමාරු එකට චිත්‍ර ඇඳපු මිනිස්සෙක් හැබැයි අඳින්නේ නැහනේ දැන්. හොඳට සින්දු කියන්න පුළුවන් ඔය ආදී අනේක විද කතා තියෙනවා. ඇත්තට මොකද අඳින වැඩේ එහෙමම නතර වුණා. ඔව් මෙහෙමයි වුණේ. ඇත්තටම දැන් අඳින්න පෙළඹවීම ආවේ ඇත්තට චිත්‍ර කතාවලින්. ඉතින් ඒ කාලේ ඉතින් අපිට ඔය ෆෙල් පෙන් එහෙම නැත්තම් පින්සල් භාවිතය වර්ණ භාවිතය ඕක ගැන දැනුමක් තිබුණේ නැහැ. අර පැස්ටල් පාට පැන්සල් ඕක තමයි තිබුණේ. ඉතින් ඒ අරහා ආවා. ඉතින් ඒ කාලේ අර තිබුණා ඔය ගොඩක් දෙනෙගේ මේ මොනාද ඒවට කියන්නේ අර මතක සටහන් ලියන අර පොත් අර පොඩි ලස්සන සුදු කොළ තියෙන අර ඔටෝග්‍රාෆ් පොත් හරිද? ඉතින් ඔය අපේ පන්තිවල ගෑනු ළමයි අරගොල්ලන්ට මේගොල්ලන්ට ඕනේ මල්ලවා දේදුණු කැලුම් ඇඳ ගන්න. එහෙම නැත්නම් මේ අර සුමේද නිමාලි පාට හීනියක් එකේ ඇඳ ගන්න. හරි ඉතින් ඕම ඇඳලා දෙනවා. ඉතින් ඕම තමයි තිබුණේ. ඊට පස්සේ මම 10 විභාග ඒ අතරේ අපේ ගමට අල්ලපු ගමේ තමයි හිටියේ ගුණදාස ලියනගේ. එතකොට අපේ තාත්තගේ හිතවතෙක් ඔහු මහජන බැංකුවේ යම් සංගරාවක් කළා. කාලයක් තිස්සේ මහජන බැංකුවේ මේ ප්‍රවෘත්ති සංගරාවක් කළා. අපේ තාත්තා කිව්ව ඔහුව හම්බු වෙලා මේ අපි ඒකට චිත්‍ර අඳිමු කියලා. ඉතින් මම ඔහුගේ කාර්යාලයට ගියා තාත්තත් එක්ක ගිහිල්ලා. ඉතින් ඒකට පොඩි පොඩි අර කරිකේචර්ස් කියන්නේ ඔය මේ කවි වලට එහෙම තියෙන ඒ වගේ. නම මට ඔහුව එච්චර මේ වුණ නැහැ. මොකද ඔහු මට මුලින්ම කිව්වා තේ හදන්න කියලා. ඔව් මං ඇල්ලුවේ මං බලාපොරොත්තු වුණේ ගිහිල්ලා හොඳට මේ පාඩි වෙලා පුතේ වගේ චිත්‍ර අඳින්න ගියේ. ඇත්තටම ඔහු මාව පරීක්ෂා කිරීමක් තමයි මේ කළේ. මං ඒවට ලෑසි නැහැ කියලා දැනගත්තම ඔහු උතරින්ම ගියා. ඊට පස්සේ මම යෝන් ජනතා කියලා පත්‍රයක් තිබුණා. ඒ යෝන් ජනතායකට මං අඳින්න පටන් ගත්තා. ඒක පළුණේ නැහැ. නමුත් මම අත්හැරියේ නැහැ. මම හිතන්නේ චිත්‍ර 100 ගාණක් යෝන් ජනතායකට ඇඳා. ඒවා හැබැයි බොහොමයක් දැන් හැරලා බලනකොට අර චිත්‍ර කතාවල කොපි තමයි ඇන්දේ. ඒ වගේම මම ඔය ඕලෙවල් වලට චිත්‍ර කියලා විෂයක් තිබුණානේ. මං ගියා ඔය චිත්‍ර විෂය කරන්න. ගියාම අපේ ගුරුතුමා මට තාම මතකයි ඔබ දුටු හීනයක් ඇඳන් එන්න කිව්වා අනිත් දවසේ. හරිද? ඊට පස්සේ බබා මොකද දැල්ලද කරේ? බබා අර චිත්‍ර කතාවල තියෙන අර හෙලිකොප්ටර් වල අර එල්ලිලා යන අර වීරයා ඕක මං ඇඳන් ගියා. ඇඳන් ගියාම මේ අපේ ගුරුතුමාට මේක විශ්වාස කරන්න බැහැ. චිත්‍රගතා කොපියක්. ඔහු බලාපොරොත්තු වුණේ අර සාමාන්‍ය පරිකල්පනය ඇතුලේ මොකක් කරේ එන මේ ළමා චිත්‍රයක්. කිසිම ළමා ගතියක් මේකේ නැහැ. මේ ජනකරත්නායකගේ හරි කාගේ හරි මේකක්. ඉතින් ඔහු කේන්ති ගිහිල්ලා මට කිව්වා මුසික මේ චිත්‍රේ හරි නැහැ. තමුසේ අඳිනවා මං ඉස්සරහා තව චිත්‍රයක් කියලා. මේක මං අඳිනවා කිව්වා. හිමන්ද. ඒක ඔහු දැනගත්තා මට චිත්‍ර ශිල්පය පිළිබඳ යම්කිසි මේ කුසලතාවයක් තියෙනවා අනික් අයට වඩා කියලා. ඉතින් ඔහු මට පින්සල භාවිතා කරන හැටි ඒ චිත්‍රය නැට බොහොම ආදරෙන් ඊට පස්සේ කියලා දුන්නා. හැබැයි මම අර ප්‍රචාරණ කටයුතු චිත්‍රවලට යොමු වුණේ විශ්වවිද්‍යාලෙදී. අර කිව්වාගේ බිත්ති පුවත්පත් ඇඳ. ඉතින් ඔය ඒ කාලේ විශ්වවිද්‍යාලවල පවත්වපු චිත්‍ර ප්‍රදර්ශන මගේ අත නොගහපු එකක්වත් නැහැ. ඔය සදා සමරමු සොහයුරෝ කියලා හැම කරපු දවන්ත ප්‍රදර්ශන ගියා. ඉතින් මට ඇති වුණා ලොකු කනගාටුවක්. අපි මං හිතන්නේ මේ මූලික මානව අයිතිය වෙනුවෙන් දවන්ත ප්‍රදර්ශනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශක්තියෙන් කළා. රටවැසි පෙරමුණ කියලා ඒ ආයතනය වෙනුවෙන් ඒක කොළඹ කළා. අති විශාල පිරිසක් ආවා. ඒකේ මම ප්‍රධානිය හැටියට හිටියා. ඇත්තටම ඔය අපේ ඒක ආයතනයක් දරන නෑ ඒක ඇත්තටම පොඩි ඕර්ගනයිසේෂන් එකක් පොඩි මේකක් හැටියට තිබුණේ. මව් පෙරමුණ රටවැසි පෙරමුණ ඒ කාලේ මේ ඇත්තටම ප්‍රේමදාස මහත්මයාගේ පාලනයට විරුද්ධව තමයි ඒක තිබුණේ. ඉතින් මේ මූලික මිනිස් අයිතිය පිළිබඳ ජීවිත අයිතිය පිළිබඳ අධ්‍යාපන අයිතිය පිළිබඳ ලෝක දේශපාලන ගැන දවන්ත මම හිතන්නේ චිත්‍ර 100 ගාණක් තියෙන එකක් ඇඳ මම තනියෙන් ඇඳේ නෑ. තව විශාල පිරිසක් ඒකට දායක වුණා. විශේෂයෙන්ම දක්ෂ චිත්‍ර ශිල්පීන් හිටියා මේ අපේ කලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. ඒගොල්ලෝ ඉතින් තාම දර්ශනීය විදිහට කරලා තියෙනවා. මම තමයි ගයිඩ් කරන්නේ මේක අඳින්න ඕනේ. මෙන්න මේ සෙන්ටර් මේමයි මෙහෙමයි. ඉතින් ඔය ප්‍රදර්ශනේ කොළඹ විශ්වවිද්‍යාලේ කළාට පස්සේ මංගල සමරවීරාව මේක බලන්න. ඔව්. ඇවිල්ලා එතුමා කිව්වා මේක මාතර කරමු. උයන්වත්ත ක්‍රීඩාංගණය. අපි කො අපිට සල්ලි නෑ. ඔයා එහෙනම් ඕගනයිස් කරන්න. ඉතින් ඔහු සංවිධානය කළා. එයානු අපි මාතර උයන්වත්තේ මේක සංවිධානය කළා. මේකේ තිබුණා කිසියම් දුරකට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ
පෞද්ගලික ඒ දරුවන් ඉලක්ක කරගත්ත යම් චිත්‍ර ඡායාරූප ඒ වගේම යම් දේවල්. එතකොට ඒවා තොරතුරු අපිට රාවය පත්‍රයෙන් තමයි මේ වටිනා ඡායාරූප එහෙම අපි ගොඩක් අරන් ගිහින් තිබුණේ. එතන වික්ටර් අයවන් මහත්තයා තමයි අපිව විශ්වාස කරලා ඒක ලබා දුන්නේ. ඉතින් මොකද වුනේ මේක ගැන වාර්තාව මයිතන්නේ ඔත්තු සේවා අංශ විසින් දීලා ප්‍රේමදාස මහත්තයාට දුන්නද දන්නේ නැහැ. කොමාරි රෑ ඇවිල්ලා අපේ පිරිස් වලට පහර දීලා මේ මුළු ප්‍රදර්ශනයේම අරන් ගිහිල්ලා නිල්වලා ගඟට දැම්මා. ඉතින් එදායින් පස්සේ චිත්‍රයන්නේ True Blue album එකේ සින්දුවක් තියෙනවා La Isla Bonita. මම හිතන්නේ මේක හරි විදිහට වරණගුවොත් නේද? ඔව්. මැඩෝනාගේ. මැඩෝනාගේ. ඊට පස්සේ ඒක ප්‍රංශ ජාතික අර තවත් තරුණ කාන්තාවක් තවත් ලස්සනට කිව්වා. ආ. මේක ජීවිතේ මතක පදයක් වෙන්නේ කොහොමද? නෑ ඒක උනේ මේ අපේ පොඩි දුව ටිකක් දඟකාරයි. ඉතින් එයා මේ ප්‍රේම සම්බන්ධයක පැටලිලා කියලා එහෙම තොරතුරු එනවා. එතකොට ඉතින් අර සාමාන්‍ය මෝඩ පියෙක් හැටියට මමත් ඉතින් දැන් මෑට අවවාද කරන්න යනවා. ඒ අවවාද කරන්න යද්දි ගිහිල්ලා ඉතින් මේලා අපි දෙන්න අතර පොඩි නොහඬු ගතියක් නොකඩු ගතියක් වචන හොමල නොකඩු ගතියක් නොරිස්සුම් භාවයක් ඇති වුණා. ඉතින් එතකොට මම ටිකක් කේන්ති ගිහිල්ලා ඉන්න අතරේ මට මේ බටහිර චිත්‍රපටයක් මම බැලුවා Netflix එකේ. මේ දැන් වැඩක් කරන්න හිතෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙත් එක්ක. ඒ චිත්‍රපටියේ නම මට මතක නැහැ කොහොම හරි කතාව මේකයි. අවුරුදු 16ක විතර අර මෝදු වෙන වයසේ ඉන්න තරුණ දුවෙක්. ඇය පෙම්බඳින තරුණයා එක්ක හැම නොපනත්කමක්ම කරන්න යනවා. ගෙදරින් ගුටි කනවා, ගෙදරින් පාරට වැටෙනවා. ඇයගේ ජීවිතේ පව අනතුරට වැටෙනවා. ඇගේ සීයා. ඇව බේරගන්න යනවා. ඇගේ ආරක්ෂකයා හැටියට ඉන්නවා. එතකොට ඇයව ඒ අනතුරට පත් වෙන හැම වෙලාවෙම ඔහු වීරෙක් වගේ ගිහිල්ලා ඇයව ගලව ගන්නවා. ඉතින් ඔහු කියන එක ප්‍රචලිත එකක් තියෙනවා. මේ අවුරුදු 16 කෙල්ලන්ට ප්‍රේමය වැහුණට පස්සේ තර්ක බුද්ධි කතා කරලා වැඩක් නෑ. අපි ඇයව රකින්න ඕනේ කතා නොකර කියලා. කො මට තදින් වැදුණා. ඒතර තමයි මේ ලයිස මේ බැඩෝනාගේ මේ මොනිටා ගීතය ආවේ. මේ බොන්ටා ගීතේ හරිම ලස්සනයි. ඒක ගොඩාක් කල් මං හිතන්නේ දැන් අවුරුදු ගානක්. අතර මැඩෝනලත් වඩා මං ආසයි අර ප්‍රංශ ජාතික ඒ තරුණිය ඒක ගායපු හැටියට. ඒක ඇත්තට මේ මෑතදී අපේ හිතවතෙක්ගේ උපන්දින සාදයකදී ඔහුගේ දියණියත් මේක ගායනා කළා පිළියන්දලදී. අතර මේක අර පුදුමාකාරයක. අතර බටහිර සංස්කෘතියනේ මේ ස්පාඤ්ඤ මේ එකයි ඉංග්‍රීසි මිසුව තියෙන්නේ. මේ තරුණයෙක් දැකීමෙන් පරිසරය තරුණයා තුළ ඇති තරුණයා කෙරේ ඇති වෙන ආශක්ත භාවය ආදරය මේවත් එක්ක අර නවයෝන් වියේ මෝදු වෙන තරුණියට ඇති වෙන ඒ හැඟීම් දැනීම් පුදුමාකාර විදිහට එන ගීතයක් තමයි මේ බොනිටා ගීතේ. හරි ලස්සන මතක පදයක් ඒක. දැන් මේ ওই කතාවත් එක්ක මට මේ ආයි මැදින් පයින් හේතුණා. හේතුව මේ දුව ගැන කියපු නිසා. දැන් දුවලා ගැන මේ ගොඩක් තාත්තලා ටිකක් මේ ආඩම්බරෙන් කතා කරන්න විශේෂම පියවරු. දැන් ඔබ ගැන දන්නවා රට ලෝකයේ හැමෝම. මම හිතන්නේ ඔබේ ලොකු දුව ගැනත් හැමෝම දන්නවා. මොකද මොරටු ඉංජිනේරු පීඨේ බැච් ටොප් වුණා. පොඩි දුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. දැන් තාත්වික විදිහට සහ ලෝකය දැකපු තාත්වික විදිහට මේ දරුවන්ගේ ජීවිත තුලනය කරලා ඉස්සරහට අරගෙන යන්න එපැයි. එතකොට දැන් රටේ ලෝකය ඇවිදලා ලෝකය දැකලා ඔය වගේ දේවල් වලටත් කම්පා වෙන ගමන් මේ දේවල් කොහොමද ළමයිට පැහැදිලි කරලා දෙන්නේ? ඒගොල්ලන්ගේ අනාගතයේ හරි මගට ගන්න සහ ඒගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරගන්න හේතුවම තමයි මේ මට ඒක එහෙම එකක් අහන්න හේතුනේම ඔය ඔබ කියපු කතාවත් එක්ක. මේ අර පොඩි දෙයටත් කලබල වෙනවා අපි දන්නේ නැතුව අවිඥානිකවම. හැබැයි ඒක ආයි අපිම රිකව කරගන්නවා මේ නෑ මේක මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා. හැබැයි මෙතනින් එහා මේක බලන දෙමාපියෝ ඕන තරම් ඇති, තාත්තලා ඕන තරම් ඇති, ඒගොල්ලන්ටත් මේ වගේ දේවල් ඇති. මේක එළියට පණිවිඩයක් විදිහට අපට අරගෙන යන්න පුළුවන්. මේවට අපි කොහොමද මූණ දෙන්න ඕනේ? මෙහෙමයි, ඇත්තටම මම අවංකව කියන්න ඕනේ, මම තාත්තා කෙනෙක් හැටියට කතා කරනකම් මම කහට් කරනවා. හරි 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 හරි. මම තාත්තා කෙනෙක් හැටියට මගේ යුතුයකම් ඒ ඇයිට ඉෂ්ට වෙලා නැහැ. ඒ වගේම මම ඒගොල්ලන්ගේ තීරණ වලට මම ලොකුවට බලපෑම් කළත් නැහැ.
උදාහරණයක් ඇටියට සාමාන්‍ය පෙළ පාස් වුණාම පාස් වෙන්න කියලා කියනවා. ඒකට පාව උදව් කරනවා. මොකද මම දන්නවා අනාගතේ මේක තමයි එකම ආයෝජනය කියලා. ඒ වගේම මේ ළමයි ඉතාම අනවශ්‍ය විදියට මේ අපේ දේශපාලනය නිසා බොරු වැටකෑම් වලට ලක් වුණා. දැන් උදාහරණයක් ඇටියට ඒගොල්ලන්ට පාසලේදී මේ ඇමතිලාගේ දුවල කියලා වගේ ඒගොල්ලන්ට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි මට එනවා එක එක ඕඩර්. මේ අහවල් තැනට බස් එකකට ස්පොන්සර් කරන්න, අහවල් එකට ස්පොන්සර් කරන්න ආදි වශයෙන් මම ඒවා කරලා නැහැ. ඒ වගේ මම හැබැයි ඒ විශාඛ විද්‍යාලයේ විදුහල්පතිතුමියට ඇතුළු වෙයට මම හරි ස්තුතිවන්ත වෙනවා. අපෙන් අර නැති වෙච්ච දේවල් ගොඩාක් ඒගොල්ලෝ ලබා දීලා තමයි මේ ළමයිව එතෙන්ට උඩට ගත්තේ. ඉතින් මට දවසක් ලොකු දුව කෝල් එකක් දාලා කිව්වා ජනාධිපති මන්දිරෙන් ඈට එන්න කියලා තියෙනවා කියලා. ඒතර අර සාමාන්‍ය පෙළ විභාගය ඈ ලියලා හිටියේ. එතකොට එක්වයිනාස් එකේ මං කෝ ගිහලා ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න මුලින් එක්වයිනාස් එකට යන්න. එතනින් සාමාන්‍යයෙන් පැරණි ඉංග්‍රීසි පිළිබඳ දැනුම ලබා ගන්න ඊළඟට බ්‍රිටිෂ් කවුන්සිල් යන්න කියලා. ඉතින් ඈ ඒ කාලේ කෝස් එක කරගෙන හිටියේ. මේක ටිකක් බැලුවා ඇයි මහින්ද රාජපක්ෂ මගේ ළමයාට එන්න කියන්නේ කියලා. මං එතකොට ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුවේ ඇමති කෙනෙක්. මම හැබැයි ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක පොඩි ගැටුමක් හැදිලා තිබුණේ. මං කිව්වා ඉතින් යන්න අම්මත් එක්ක යන්න මම එන්නේ නැහැ කියලා. ඊට පස්සේ හවස තිබුණා මොකක් හරි රැස්වීමක්. තේබුණ ගම මහින්ද රාජපක්ෂ මහත්තයා මෙහෙම යනවා හා තාත්තා වගේම දක්ෂ දුවයි නේද කියලා. මම ඇයි ජානකෝ නෑ නෑ මම දැන් මේ ලැප්ටොප් වගේක් මොකද්ද සම්මාන වගේ දුන්නා වගේ දුවට හැමතුමා එන්න නැතිපුණේ කියලා කිව්වා. වඳුර ගුණවන්තර මහත්තයා තමයි ඒ කාලේ අධ්‍යාපන ඇමති. ඒ වඳුර ගුණවන්තගේ මම ඒ පාර විස්තරේ අහගත්තා. ඉතින් මම පස්සේ මේ ඇය මේ ලංකාවෙම සාමාන්‍ය පෙළ විභාගයේ තුන්වෙනිය වෙලා තිබුණා. මේකට විශාඛ විද්‍යාලයේ විදුහල්පතිතුමිය හරියට කනගාටු වුණා. මොකද හැමදාම විශාඛ විද්‍යාලයද පළවෙනිය වෙන්නේ. ඇයි මේ අපේ කෙනාට තුන කියලා. අපිට මේක තුන වුණාද එක වුණාද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. කොහොම වුණත් මම අඳුරන මගේ හිතවත් නිලධාරියෙක්ගේ නෝනා වැඩ කළා විභාග දෙපාර්තමේන්තුවේ. මං හිතුවා මේ විභාග දෙපාර්තමේන්තුව මේ ලකුණු නිදහස් කරයි කියලා. මේ සාමාන්‍ය පෙළ මම අහලා බැලුවාම එහෙම ලකුණු නිදහස් කිරීමක් නැහැ. ඉතින් මං කිව්වා මට පොඩ්ඩක් බලන්න මේ අපේ ළමයින්ගේ ලකුණු කොහොමද කියලා. අනේ මේක දැර පොඩි කුතුහලයක්. ඇත්තට මේක සාමාන්‍ය ක්‍රමයට ගත්තොත් ටිකක් අශීලාචාර වැඩක් වෙන්න පුළුවන්. මම දේශපාලන බලය බලලා වෙන අය දැනගන්නේ නැති එකක් මම දැනගන්නේ යෑම. මට හරි කුතුහලයක් ඇති වුණා. මොකද මේ විශාඛ විද්‍යාලයේ විදුහල්පතිතුමියට ඇඬුණා. මේ මොකද මේ අපේ ළමයට උනේ කියලා. ඇයි ඇත්තට මහත් වූ බාධා මැදින් මේක කළේ. ඒ කියන්නේ අර අනික් ළමයින්ට තියෙන සහනශීලී తত্ত্বය ඒකක්වත් ඇයට තිබුණේ නැහැ. ඉතින් බලවාම මම මේ ලකුණු අරගෙන මම බැලුවාම 600න් තමයි ලකුණු දීලා තිබුණේ. ඒ කියන්නේ අර කෝ සබ්ජෙක්ට්ස් 6යි 576යි පළවෙනිය වෙච්ච දරුවා රාජකීය විද්‍යාලයේ අති දක්ෂ දරුවෙක්. ඔහුම හිටනේ අපේ දරුවත් එක්කම මොරටු විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඒ විදිහටම වැඩ කරගෙන ගියා. අර ඉන්නවනේ ළමයි. ඒ ළමයි ශිෂ්‍යත්වෙත් කරනවා, එළවලුත් කරනවා, ඕලෙවලුත් කරනවා, විශ්වවිද්‍යාලයේ ෆස්ට් ක්ලාස් එක ගන්නවා, PhDත් කරනවා. අර ඉන්නවනේ දශම එකක් විතර. අනේ ඒ જાතියේ දරුවෙක් එයා. එතකොට ඒ 576 ඉඳන් අපේ ළමයාට 570යි. ඒ අතරේ අපේ ළමයායි පළවෙනිය අතරේ 4 දෙනයි. ඉතින් බලන්න කොච්චර තරඟයක්ද. දැන් මේක 6න් බෙදන්න එපා. මේ ලකුණු 6 6න් බෙදන්න ඕනේ. කියන්නේ එක ලකුණක ප්‍රශ්නයක්. ඉතින් අපේ දුව නිතරම කියන්නේ මට ගණන්ක ගාණක් මට පොඩ්ඩක් වැරදුනා. ඒකෙන් තමයි මේ මිස්ටේක් එක උනේ කියලා. ඒ ගාණකින් තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් මොකද ඈට ලස්සනට ලියන්න පුළුවන්. කවි ගී රචනා කරන්න පුළුවන්. නටන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. ඒ ඔක්කොම හැකියාව හොඳයි. විශාඛ විද්‍යාලයේ දක්ෂතම සිසුවිය හැටියට ආවා. ඉතින් අපි විශ්ව මන් ඈගේ කිසිම දෙයකට බාධා කරේ නැහැ. මොකද මට උගන්නපු ගුරුවරුත් ඈට ඉගෙනුවා විශ්වවිද්‍යාලේ. මහාචාර්ය රොහන් ලූකස් වගේ. ඒ වගේම මගේ බැච්මේට්ලත් ඈට ඉගෙනුවා මහාචාර්ය අනුරජේපාල වගේ. එතකොට ඒ වගේ ඈ එතනින් උඩට ගිහිල්ලා මම හිතන්නේ ඔය ඉලෙක්ට්‍රිකල් ඒ වගේ ඉංජිනේරින් වල කාන්තාවක් උඩට එන්නේ හරි කලාතුරකින්. ඈ ඇවිල්ලා එතන වැඩිම ලකුණු සංඛ්‍යාවක් ගත්තා. ඒ ඩිපාර්ට්මන්ට් ගෝල්ඩ් මෙඩල් එක ගත්තා. එදා අපි විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයට යන වෙලාවේ මහාචාර්ය මලික් සමර රණසිංහ හිටියා. ඔහු අපේ ගාවට ඇවිල්ලා ඔහුගේ දුවත් මං හිතන්නේ ඒකේ උපාධි ප්‍රදාන උත්සවයේ උපාධියක් ගත්ත වෙන්න ඕන. ඇවිල්ලා කිව්වා මේ තාත්තට බැරි වෙච්ච දේ දුව කළා. මොකද තාත්තා
දේශපාලනය කළා මිසක් ඉගෙන ගත්තේ නැහැ කියලා. ඒ වගේම මම අපේ හිතවත් මගේ බැච්මේට් කෙනෙක් දැන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කෙනෙක් ශිවා කියලා හු දෙමළ ජාතිකේ. ඔහු කිව්වා මේක මොකද මම මේ කියන්නේ මේ අපේ ජාතිවාදී කතා හරියට වතුරවනවානේ. ඔහු කිව්වා දුව තාත්තා නිසා තමයි අපි ඉන්නේ. ඉන්දු ලංකා ගිවිසුම් වෙලාවේ අපේ ජීවිත බේරගත්තේ තාත්තා. බස් එක දාලා අපිව යාපනයටම ගිහින් බැස්සුවා. මෙහෙ ප්‍රශ්න ඇති වෙයි කියලා ඒ කැරළ කාලේ කියලා. ඒ දෙමළ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යව බොහොම සුළු පිරිසක් අපිත් එක්ක හිටි. හුඟක් දිනක අද විදේශගත වෙලා ඉන්නේ. ශිවා ඉන්න එක ගැන මම හරි සතුටු වෙනවා. ලංකාවේ ඒ දෙමළ උගත්තු රට ඇතුළ හරි අඩුයිනේ දැන් ඔක්කොගේ රට ගිහිල්ලානේ. ඉතින් අන්න ඒ වගේ දේ. ඉතින් මම ඇයට කිසි බලපෑමක් කළා නැහැ. ඉංජිනේරින් කරන්න, මැත්ස් කරන්න, ආවල් එක කරන්න, කියලා. ඉතින් ඇයගේ සැමියා ප්‍රේමවන්තය හොයාගත්තෙත් එයාමයි. අපිට ඒවට උදව් කරනවා විතරයි. නිදහස පොඩි දුරට උදහස දීලා තියෙනවා. හැබැයි ඇයග තියෙන ප්‍රශ්නේ තමයි ඇය එකක් කරන්නේ නැහැ. මේක කරනවා, ඒක පොඩ්ඩක් දවසක් කරලා තව එකක් කරනවා, තවත් දෙයක් කරනවා. මෙහෙම එකක් ඇයගේ තියෙනවා. මම හිතනවා ඉස්සරහට කාලෙදී ඇය තැම්පත් වෙයි කියලා. තැම්පත් වෙලා ඒකට මොකද ඇයට තියෙන සෑහෙන හැකියාවක් ගායන, නර්තන, රචනා, කලාව ඔය වෙන කැලලක් ඇයටත් තියෙනවා. ඔය මේ විශේෂම මාධ්‍ය හැසිරීම ඇය කරන්නේ මීඩියා. ඔය ස්ටේජ් මැනේජ්මන්ට් ඒ පැත්ත ගැන හොඳ හැකියාවක්, හොඳ ඇහක් තියෙනවා. ඇයි මායි හුඟක් වෙලාවට අපි කැලේ යනවා ඔය ඡායාරූපකරණය කරන. මට වඩා හොඳට අර ඡායාරූපේ ගන්න අය දන්නවා මේ ඇංගල් එකෙන්. අන්න අතන දැන් ලෙපඩ් වතුර බොනවා, මේ ඇංගල් එකෙන් ගන්න ඕනි, මේම බලන්න ඕනි කියලා. අන්න එහෙම එකක් ඇටේ කුසලතාවය පිහිටදී මම හිතනවා නිදහස් මේක යයි කියලා. ඉතින් මම අපේ දෙමාපියන්ට කියන්නේ මට දෙන්න උපදේශයක් නැහැ මේ දරුව හදන එක ගැන. හැබැයි මේ ලෝකය අද මෙහි සීමා හරි විවෘතයි. අපේ කාලේ සම්බන්ධයක් ඇති කරගන්න අපි දන්න ගෑනු ළමයි වැඩිම උනු 30ක් ඇති. පන්තියේ හිටපු ගානයි ගමේ හිටපු කට්ටියයි විතර වෙන කවුරුත් නැහැ. අද එහෙම නැහැ. අද මේ Facebook එක හරහා සමහරට මිලියන් 50ක් ඇති නේද? ඒ වගේ විශාල අවස්ථා ගන්න. ඒ වගේම අපිට ඒ කාලේ යම් දැනුමක් ලබා ගන්න සමහරට පුස්තකාල පොත වෙන්න පුළුවන්. නැත්නම් කාගේ හරි වෙන තැනකින් ලබාගත හරි සීමා සහිත කාලයක් තියෙන්නේ. පත්‍ර කියවන්න විශේෂයෙන් අපිට ලොකු බලපෑමක් අපේ තරුණ කාලේ ඇති වුණා. උපාලි විජේවර්ධන හදපු දිවයින පුවත්පතේ ඒකෙන් මාර විදිහට අපේව මේ දේශපාලන සමාජ විදිහට අවුස්සලා ගත්ත දයාසේන ගුණසිංහ. ඉතින් ඔහු අපේ ඔහුගේ නංගි නීතා ගුණසිංහ මැතිණිය තමයි අපේ රසායන විද්‍යාව ඉගැන්නේ. ඉතින් ඒ වගේ ඉතින් පොඩි පොඩි හැඟීමක් අපිට මේ දිවයින එකෙන් ආවා. ඒක අපිට තිබුණේ හරි සීමා සහිත වපසරියක්. අද එහෙම නැහැ. අද දැනුම කියන එක ඒ වගේම අද ඇත්තටම සමාජ නිර්මාණශීලීත්වයට ලොකු අභියෝගයක් ඇවිල්ලා තියෙනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ මේ ChatGPT වගේ ඒවායින් නිර්මාණශීලීත්වය කියන එකට ලොකු අභියෝගයක් යන්ත්‍රවලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අභියෝගාත්මක සමාජයක ඉතා වේගෙන් වෙනස් වෙන සමාජයක මේ දරුවන්ගේ ක්‍රියාවලියත් හරි වේගෙන් වෙනස් වෙනවා. ඒ වගේම මේ ගෙවල් වල ඔක්කෙ ගහගෙන ගෑනු ළමයි හදන්න බෑ දැන්. පිරිමි ළමයි හදන්නත් බෑ ඒ විදිහට. මේක දැන් හරිම ඩයනමික් තත්ත්වයක්. ඉතින් ඒ අයටම සොයන්ව තමන් ගහන කරණම් පරිස්සමෙන් ගහගන්න පරිසරය විසින් ඉගෙන ගන්නා තාක්කල් අපි නතර කරන්න යන්න හොඳ නෑ. අර චිත්‍රපටියේ සීයා වගේ අපි ඉන්න ඕනේ අමාරු වැටුනම ආරක්ෂාව දෙන්න විතරයි. ඒක බොන ගමන් කර්ම කොහොමද ජීවිත මතක පදයක් වෙන්නේ? පොප් ගීත මම දැක්කා මේ ඔය ළඟදී වුණා වගේ මේ ඒ බුදුදහමට මාර අපහාසයක් කරලා තියෙනවා කියලා ටේලර් ස්විෆ්ට් මේ ගීතයක් ගයලා කර්ම කියලා. ඊට පස්සේ මේ මේක මොකද්ද කියලා බලන්න මම ගියා. මොකද ඔය ඇමරිකාවේ ඔය වගේ රටවල් වල ඔය මේ ඔය ආගමික සංවේදීතාව ඔය කලාකාරයෝ ගීත ඒවා හරි අමුතු රටවල්නේ. මට හරි අමුතුයි ඒවා. සමහරුට වනි දහස් රටවල් අරම මම දාලා ගොඩක් මේ අපේ පිළිමත් පාවිච්චි කරන්නේ ස්ට්‍රැචිව් එකක්. ඔව් ඒ වගේ තියෙන්නේ. ඔය ජෝන් ලෙනන් කියලා හිටියා බීටල්ස් සංගීත මේ හරි ජනප්‍රිය වෙලා ගියා මේ බීටල්ස් සංගීත කණ්ඩායම. ලෝකෙ එක පිස්සුවක් වුණා බීටල්ස්. ඒ ලෙනන් නිකන් ආනාදි වෙලා මහා ආත්ම අභිමානයක් අරගෙන මිනිහාගේ අර මොඩ අභිමාදනය කියන්න පුළුවන්. කිව්වා මම දැන් යේසුස් ක්‍රිස්තුස්ටත් වඩා ජනප්‍රිය මිනිහෙක් කියලා. මේක අර ක්‍රිස්තියානුවන්ගේ විශේෂයෙන්ම ඒක හදවතින් අදහපු අයගේ හිත හරියට රිදෙවෝ. පසු ඔහුට වෙඩි තියලා මැරුවා දශකේ තමාරකට පස්සේ. ඒ මරන්න එක හේතුවක් වුණෙත් ඒක. දැන් අපි දන්නවා සල්මන් රුෂ්ටි. සල්මන් රුෂ්ටි සැටනික් වර්සස් ලියනෝ 88 වගේ මට මතකයි ලියන්නේ. එතකොට ඔහුගේ කලාකෘතිය හුඟා දෙනෙක් උඩ දානවා.
දැම්මට මේ අර ඉස්ලාම් අදහන අය හරි හිත් අමාරුවක් ඇති වුණා. පිටුවහල් කරනවා. ඔව් පිටුවහල් කරනවා. ඔවුන්ට මරණ දඬුවම් නියම කරනවා. පට්වා නියම කරනවා. ඉරාන ආධ්‍යාත්මික නායකයෝ. ඔව්. අවසානයේ ඉරාන ජාතිකයේ කෝට පිහින් අයිනෝ ඇමරිකාවේදී ඔහුට විශාල ආරක්ෂාවක් දුන්නා. පිහින් අල්ල ඔහුගේ හැක් අන්ද වෙනවා. ඉතින් ඒ ඒ වගේ තියෙනවා. ඉතින් මම හිතුවා දැන් මේ මේක මහ කලබගෑනියක් ඇති වෙයිද දන්නේ නැහැ. මේ ලංකාවේ අයත් ඇමරිකන් එම්බසි එක ඉස්සරහා දන්නවනේ අපේ කට්ටිය. දැන් මේ ත්‍රාඩියෝ පිරිසක් පිහිවිලා ඉන්නවා. කිසිම බෞද්ධකම ගැන මොනම දැනුමක්වත් නැති ත්‍රාඩ පිරිසක් මහා ජාතික ආගමික ආරක්ෂක පිරිසක් ඇවිත් මේ කලබලයක් ඇති වෙයිද නැහැ. මේ මොකද්ද කියලා අහන්න ඕනේ කියලා. මේක ඇහුවට පස්සේ මට තේරුණා මේ පදමාලාව කියවුවට පස්සේ මට තේරුණා ලිරික්ස් බැලුවට පස්සේ මේක මාර සින්දුවක් කියලා. ඒ කියන්නේ මේ ප්‍රේමවන්තයා දමා ගියාට පස්සේ තොට හින ගහපන් කියලා එහෙම එහෙම එනවනේ. ඒක ඉතාමත්ම කලාත්මක ආකාරයට කර්මය එනවා කියන එක තමයි ඒකේ කියලා තියෙන ඒකේ මන්න මගේ දැනුම හැටියට නම් එහෙම බුද්ධ ආගමට තර්ජනයක් එල්ල වෙන කිසිම වදනක් ඒක නෑ. ඇතර මාව කුතුහලයේ විසින් තමයි ඒ සින්දුවට ගියේ. හැබැයි සින්දුව ඇහුවට පස්සේ මම වශීකෘත වුණා. හොඳයි මේ අපි යමු මේ දැන් අපිට ඊළඟ මතක පදයට යන්නත් ඕනේ. මේ මට මේ මේකත් එක්ක කියද්දී ආයි මේ ඉස්කෝලේ කාලේට මතක් වුණා අර මේ ජවිපේ ඩයරි මේ වික්කේ මොන අවධියද? ඇත්තටම ආලෙවල් ඒලෙවල් අතරේ වගේ ජනතා යුතුයන හරි ක්‍රියාශීලී කාලේ ඒ වගේම ඒගොල්ලෝ විශාල වශයෙන් සංවිධානාත්මකව වැඩ කළා. ඉතින් අපේ පැත්තේ වැඩට ඇවිල්ලා හිටියා හොරණ පැත්තේ ප්‍රියන්ත කියලා පූර්ණ කාලිකේ. ඔව්. ඉතින් ඔහු අපි දැක්ක හරි අමාරුවෙන් දුක් විඳගෙන වැඩ කරනවා. ඉතින් ඔහු පන්ති පහ කරනවා. ඉතින් අපි මේ වට යාලවා ඕමෙම්. ඉතින් ඒ කාලේ අපි ඉතින් අනික් වාමාංශිකයන්ට අභියෝග කරනවා. අපේ පැත්තේ හිටියා මේ නවසම සමාජ පක්ෂයේ ආධාරකරු. ඉතින් උන්ට අභියෝග කරනවා. මේ අද ඉන්න අපේ ජය කම්මල් විර මහත්තයා ආවා මාත් එක්ක විවාදෙකට. චතිල කම්මල් විර. එල කම්මල් විරයි මායි ගත්තම ආසට පොළොව වගේ. නමුත් ඉතින් අපි විවාද කළා. මේ ජවිපෙද හරි නවසම් සමාජද හරි කවුද වැඩියෙන් මාක්ස් වාදී ඕම් මේම. ඉතින් අපි ඒ වගේ වුණා. ඔය කාලේ මේ ජනතා අන්තිපරුණේ ඒගොල්ලන්ගේ ආධාර කිරීම සඳහා මතර මට මතකයි 82 අර පොකට් කැලෙන්ඩර් ගැහුවා. ඒවා තිබුණේ අර මැයි පෙළපාලියේ මෝටර් සයිකල් පදිනේවන ඒ වගේ දේවල් තිබුණේ. ඉතින් ඕවා අපි අලවි කළා. මට මතක නැහැ බොහොම අඩු ගානකට අලවි කරන්න දීලා දුන්නා. අපි අලවි කරා. නමුත් අපේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස මේක දැක්කේ මේ මහා භයානක දේශපාලන ක්‍රියාවලියකට මේ තරුණ ශිෂ්‍යෝ ඡන්දෙවත් නැතුව අහුවෙලා. හැබැයි අපේ විදුහල්පතිතුමා වෝල්ටර් සිල්ල මහත්තයා හරිය අනුකම්පාවයි. ඉතින් නමුත් අපේ අම්මාව ගෙනල්ලා අවවාද කළා. අපේ අම්මා කිව්වා මේ මූව හදන්න බැරි නම් අපි ඉස්කෝලෙන් අස් කරගෙන යන්නම් මහත්තයා කියලා. හැබැයි අපේ වෝටසිල්ල මහත්තයාට සෑහෙන මොලේ තිබුණා. මොකද මම ඊළඟට ඒ ලෙවල් කරන්න යනවා. ඔහු දන්නා මම ඒ ලෙවල් කරන්න වෙන ඉස්කෝලේකට ගියොත් ඒ ඉස්කෝලේට හොඳ රිසල්ට් එකක් දෙනවා. ඒ රිසල්ට් එක යන්නේ ඒ ඉස්කෝලේ ඉස්කෝලේට. ඒ නිසා ඔහු මට කතා කරලා ගෝ පුතා ඔබ එනවා නම් වරෙන් ඉස්කෝලේ නැත්නම් නිකන් හිටපන්. මම උඹට කොහොමත් ඉස්කෝලේ ආවත් නාවත් මම උඹට ඒ ලෙවල් ලියන්න දෙනවා. මම උඹ ගැන බැලුවා. ගුරුවරු ඔක්කොම කියන්නේ මේකයි. මම මෙහෙන්න යවන්න කියලා. අපි උපවිදුහල්පතිතුමත් ඒ වගේම ඊටාම අනුකම්පා සහගතව බැලුවා. ඉතින් මම ඇත්තට වැඩි ඉස්කෝලේ ගියෙත් නැහැ. නමුත් මම කොමාරි ඒ ලෙවල් විභාගේ ලිව්වා. ඒකට ලොකු හේතුවක් වුණා මේ අර ඇතිවෙච්ච 83 ඇතිවෙච්ච අර කෝලහලේ. ඒ කෝලහලෙත් මට හොඳට මතකයි. ඒ වෙලාවේ අවබෝධයෙන්මද ජවිපෙත් තෝරගන්නේ? නෑ, ඇත්තටම අර ඒක ලස්සනයිනේ. උදාහරණයකට විජේවීර මහත්මයා ආවා හොරණට. සිය ගාණක් මෝටර් සයිකල් පිරිවරාගෙන පිළිවෙලට රතු ඇඳලා රෑ ආවේ ලයිට් පත්තු කරගෙන අර හරි දර්ශනීය. අනික් රැස්වීම් ගත්තාම කං කලබලකාරයෝ එහෙන් කොඩි එල්ලලා මෙහෙන් මේ වෙලා බේබද්දු අර ඒකනේ අර පිළිවෙල. ඒ පිළිවෙලයි ලස්සනයි කතිකේ හැටියට හරි සාර්ථකයි රෝණ විජේවීර. ඉතින් ඒ ඒවත් එක්ක තමයි ඒක ගියේ. හැබැයි මං කෙටි කාලයක් ඇතුළත ඔය ඒ ලෙවල් ලිව්වට පස්සේ මට කෘතියක් හම්බුණා කියවන්න. ඒ වගේම අර 83 ජූලි කෝල්හලෙත් එක්ක මට සෑහෙන කාලයක් විභාගේ ඒ ලෙවල් විභාගේ කල් ගියා. කල් ගියා. ඒ නිසා මට කාලයක් හම්බුණා මේ විභාගයට තව පොඩ්ඩක් මොනවා හරි කරගෙන යන්න. මට හොඳ ගුරුවරයෙක් හම්බුණා මේ ගණිතයේට සෙන්දනායක කියලා. ඌ මෑතදී තමයි නැටි උනේ. මට හම්බෙච්ච විශිෂ්ටම ගුරුවරුන්ගේ කෙනෙක්. ඔහු මේ ජනප්‍රිය ගුරුවරයෙක් නෙවෙයි. ඔය බාගෙට කුමාරප කියාගෙන කොහොම හරි විභාගය පාස් කරන්න කෝච් කරන කෙනෙක් නෙවෙයි. ඔහු මේ ගණිතයේ සිද්ධාන්ත මට කියලා දුන්නා. ඒ වගේ සමහර ප්‍රශ්න දැන් උදාහරණයකට ඒ කාලේ ඔහු ගාන ලියන බෝඩ් එකේ. ඔව්. හදලන කියලා කියනවා අපිට.
කියලා විනාඩි කීපයකට පස්සේ ඔහු පොඩ සිගරට් පානය කරනවා සිගරට් එකක් ගහලා ඔහු එනවා ඇවිල්ලා බලාගෙන යනවා දවස මං අහක බලාගෙන ඉන්නවා පාර දිහා ඇයි ගාන හැදුවද මං කව උස ගන්න මෙහාට දුන්නා නටු එකක් බලලා ඔහු ගියා හරි ගාන හරි ඊට පස්සේ ඔහු තව ගානක් දෙනවා ඊට පස්සේ පන්ති ඉවරුනහම අන්න ඒකයි ගුරුරුන්ගේ වැදගත්කම පුතා ඔයා මෙහෙ ඉන්න ඕනේ මේ මේ කල්නස්සි කිරිලා ඔයාට මම දෙනවා පොත් දෙකක් කියවන්න එකක් නඩරස කියලා මේ ශුද්ධ ගන්ත පොත ඒ ගණන් ටික හදන්න ග්‍රීන් කියලා තව පොතක් තිබුණා භෞතික විද්‍යාව ඒ වගේම ව්‍යවහාරික ගණිතය පිළිබඳ ඒ ගණන් හදලා යන්න ඒතුවාට මෙහෙ ඉන්න අවශ්‍යයි නමුත් මම පන්තියට ගියා පන්තියට යන අර කොල්ලෝ සෙට් එක ඉන්නවනේ ඒක අපේ වෙනම සමාජය ඉතින් ඒකින්ද ඒකට ගියා ඒ වගේම ඔහු මට අවස්ථාවක් දීලා තිබුණා මේ විවේක වෙලාවක ඇවිල්ලා ප්‍රශ්න කතා කරන්න. ඉතින් මට ඒ කාලේ මාර ප්‍රශ්න තිබුණේ. ඔය පොඩි කාලේ ඉඳන් මට තිබිච්ච අවුලත් අර ලොකු ලොකු ප්‍රශ්න අහන්න කියලා මම සෑහෙල ගුරුවරු අපහසුතාවයට පත් කරනවා කියන. උදාහරණයකට මම උදාහරණයකට මම බලන මේ කඳු උඩ සිරීපාදේ හීතලයි. හැබැයි සිරීපාදේ මුදුන කිට්ටු වෙන ඉරට මේ පහලට වඩා ඇයි ඒක රස්නේ නැත්තේ? උන් ඕවාගේ නිකන් පොඩි පොඩි ප්‍රශ්න අපබ්‍රංස පස්සේ එනවා. ඒ කාලේ මට ආව ලොකු ප්‍රශ්නයක් මේ ගුරුත්වාකර්ෂණය ගැන. දැන් මොකද මම මේසෙට මෙහෙම ගැහුවොත් මගේ අතට මේක දැනෙනවා. අපිට සෙන්දනායක මහත්තයා කියලා දුනා ඒක තමයි බලය. ඒ තමයි ඉම්පල්ස් එක ඒ නැත්තම් ෆෝස් කියන්නේ ඒක ඇඟට දැනෙන දෙයක් කියලා හුඟුවා. බස් එකේ යනකොට බස් එක වේගය වැඩි කරනකොට අපේ පිටට දැනෙනවා ඒක. මේ ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ නැහැ නේ. මම ඒ දවස්වල ඔය හයි ජම්ප් එක එහෙම කරා දැනින්නේ නැහැ මං අහුවා ඌට සර මේ ඇයි මේ ගුරුත්වාකර්ෂණය දැනින්නේ නැත්තේ මේ ඒකට ඇයි අපි බලයක් කියන්නේ නෑ නෑ ඒක ඔයා දැන් හිතන්න යන්න එපා මේ ඒලෙවල් විභාගේ ලියලා ඔයා එන්න එතකොට මං කියන්නම් ඉතින් මං ඒලෙවල් විභාගේ ලියලා දවසක් ඇත්තටම සිවිල් පිට ගියා එතුමා හම්බ වෙන්න ඌ මට කිව්වා පුතා ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නැහැ කියලා මං ඕක ඔයාට කිව්වලා ඔයා විභාගේ අනාගන්න ඔයා මොකද ඊට පස්සේ ඔය පඬිතකම් ලියන්න යනවා ඔයා විභාගේ ෆේල් වෙනවා ඒකින්ද මේ අන්න ඒ වගේ ඉතින් ඔහු හොඳම වර්ගයේ ගුරුවරයෙක් අදටත් මගේ ඔය ගණිත ඕන දෙයක් ගැන වෙනකොට අර සෙන්දනායක මහත්තයාගේ මූලධර්ම වලින් තමයි මම මේ යන්නේ ලොකු වැඩවලට මොඩල් වගේ වැඩවලට මම එතනින් තමයි යන්නේ ඒක ටක්කෙටම හරි ඉතින් ඒ පැත්තෙන් ඒක තමයි තියෙන්නේ ඉතින් ඔය ඔය කොහොම මේ වෙනවද දන්නේ ඉතින් ඔය චිත්‍ර කලාව ගීතේ නම් මම රස විඳින්න තමයි වැඩියෙන් කැමති නමුත් ඉතින් අර විශ්වවිද්‍යාලවල ඔය ඉන්නකොට අර අපේ රංචු ගැහුනහම ඔය අපි විභාග ඉවරුනහම ඒ වගේ දේවල් වුනහම ඔය ගීත ගායනය සාමූහික ගීත ගායනය ඔවට ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ එනවාමයි යොමු වෙනවාමයි මං ඒකට එන්නම් මේ ඊළඟ මතකපතිය ගැන කතා කරලා පිය සටහන් මැකීනෝ මැත්ත තව ඔව් කපුගේ සූරින්ගේ ගීතයක් ගීතේ මතක පදයක් කරලා තියෙනවා. ඇත්තටම මේ හරිම ලස්සන ගීතයක්. කුන්දාස කපුගේ මම හරි ආසයි. මම සාමාන්‍යයෙන් දක්ෂ ගායකයෙක් කියලා පිළිගන්නේ මේ ඕනම ගීතයක් කියන්න පුළුවන් මිනිහට. ඒ කියන්නේ පෙම් ගී කියන්න පුළුවන්, විරහ ගී කියන්න පුළුවන්, මෞගුණ ගී කියන්න පුළුවන්, බුදු ගුණ ගී කියන්න පුළුවන්, වේදිකාවේ ගී කියන්න පුළුවන් අන්න එහෙම. එහෙම ලංකාවේ තිබිච්ච මහා ගායකයා තමයි වික්ටර් රත්නායක. නමුත් කපුගේ කියන්නේ අපේ අර මාර ගැමි ආධ්‍යාත්මික හඬක් තිබිච්ච කෙනෙක්. ඔය සයිමන් නවගත්තේගම ගමේ අර පීඩිත කැලෑ ඒකනේ ඔහුගේ ඇවිල්ලා තියෙන්නේ. ඒක සයිමන්ගේ ඔය ශීරසාගරයේ කැලමිනි සුද්දිලගේ කතා ඒ වගේ. ඒ එන වේදනාව මේ කපුගේ තිබුණා. ඉතින් ඔය ගීතේ මං හරි මාස හැබැයි මෙන්න මෙහෙම දෙයක් වුණා. අපි යනවා අපි ගියා යාල. ගිහිල්ලා අපේ දවස ඉච්චර සාර්ථක නැහැ. මේ කොයි වකවානෝද? මේ මම කාලයන්නේ මෑත කමාරක් උදයක් කර ඇති සාර්ථක නැහැ අපි සාමාන්‍ය යාල යන්නේ එක්ක දිවියා බලන්න වලහ බලන්න ඊළඟ ප්‍රයොරිටි එක ඇත අනික ඒවා පිටතර ලුකුවට ගණන් ගන්නෑ සමහරු කුරුල්ලන්ට ආසයි සමහරු සර්පයින්ට ආසයි එක එකව තියෙනවනේ එක එකනගේ මගේ ප්‍රමුඛතාවය අරම ඉතින් එදා මේ දිවිය බොහොම අමාරුවෙන් ඈත තමයි හම්බ වුනේ. හැබැයි ලස්සනට ආවා අපිට. එකයි ආවේ සැහෙන හවස්වල. 6ට අපි එළියට යනවා. එයා අපි එනවා. එන ගමන් මේ කැසට් එක අර අපේ ප්‍රධාන පාරට ඇවිල්ලා දැන් මේ ගේට්ටුව තමන්නේ දැන් පේන නොපෙනෙන වානේ මේක යනවා ගීතේ. පිය සටහන් මැකීනෝ මැද. යනකොට එක පාටම මම දැක දකුණු අත පැත්තේ මේ ඔය
යාලා ඉන්න ප්‍රසිද්ධ හරක් කටා කියන. ඒ දවැන්ත දිවිය ඉන්නවා. ඔව්. ඊට පස්සේ දැන් අපි වනත්තර දැන් අපි ඉන්නවා. දැන් මොහු මෙහෙම ඇවිදගෙන එනවා. ඇවිදගෙන එනකොට ඔහුගේ අලුත් ප්‍රේමවන්තිය. හරි පොඩි යරයත් එක බලනකොට. ඔව්. ඔන්න දෙන්න ඇවිදගෙන එනවා. ඇවිදගෙන එනකොට දැන් පිරිමියා මුලින් වටපිට බලලා ආරක්ෂිතයිද බලලා මේ පාර ක්‍රොස් කළා. අර පොඩි දිවි අඟන මැදට ඇවිල්ලා මම හොඳට බලන් හිටිය අරූගේ පිය සටහන් එක්කමයි මෙයා යන්නේ ගිහිල්ලා මෙයා නැවතුණා පාරම දැන් හරකට හරි දරුණු සතෙක් ආ ඔය ඉන්න ඕන පොඩි හරක් පැටියෙකුට ලොකු ඇයට ගහන කෙනෙක් යා ඒක නිසාම තමයි මේ නවත් පටබැඳලා තියෙන්නේ ඔව් ඉතින් මේ මේ හරක් හොරා ඇත්තටම ඔහුගේ නම හරකට කියලා අර පාතාල ලෝකෙකේ ගෙනම කියුනේ හරි හරක් හොරා ඒ අතින් ඉතාමත් හොඳයි පාතාල කට්ටියක් නේ ඉතින් ඔහු ආපහු හැරලා බලනවා ඉතින් මේ ගීතය යනවා මේ ගීතය හරි සුන්දරයි ඒ කියන්නේ මේ අතීත ආවර්ජනයක් කරනවා ඒ අතීත ආවර්ජනයේදී මේ අපි ඒ වෙලාවේ ජීවිතේදී මහා ප්‍රශ්න වගේ පේනන ඒවා මහා වේදනාත්මක අත්දැකීම් මහා කටුකොහල් වගේ පේන දේවල් මහා කඳු ශිඛර තරණය කරන වගේ දේවල් ටිකක් කාලයක් ගියාට පස්සේ ඔකට අපි කියන්නේ කාල ශූන්‍යය කියලා කාලයක් ගියාට පස්සේ අපිට ඒවා බොහොම සරල සිල්ලර සුමට දේවල් වගේ පේන්න ගන්නවා අපි මේක පහු කරානේ වගේ අපි මේක පහු කරලා ඉවරදී නේ මේක මේක මතක් කරනකොට එනවා ඉතින් අර තමන් මේ අත්තර ගියා වගේ ඇඟෙන මේ ප්‍රේමවන්තිය දෙසට ඒ අතීතයේ සිදුවීම මේ ප්‍රේමවන්තයෙක් කියන එක තමයි මේකෙදී මේ ලස්සන පද රචනයක් ඇත්තටම හවස 6ට 7ට අපි තැම්පත්ව ඉන්න වෙලාවක අහන්න වටින ගීතයක් ඒක මට අර කොටි අංගනාවයි අපේ දවැන්ත දිවියයි නිරන්තරයෙන් මතක් වෙනවා ඒක හොඳ ෆොටෝ ෂොට්ස් ටිකක් මං ගාව අදටත් තියෙනවා හරි දැන් මොරටුව විශ්වවිද්‍යාලය තමයි මං හිතන්නේ ඔතවාගේ හොඳම තෝතැන්න මොරටුව විශ්වවිද්‍යාලයේ සමකාලීන කට්ටිය කියන්නේ අපි උදේට නැගිටින්නේ පාටලීගේ සින්දුවක් අහගෙන කියලා මේ ඒ වගේම මේ ඔකේ තිබුණ පැලස් නේද ඔව් ඔගොල්ලෝ හිටියේ මොන පැලස් එකේද අපිට බ්‍රවුන් පැලස් මේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන කතා කරපුවාම මේ මේක ඇතුලේ තමන්ගේ අර මේ ස්වයං ජීවිතයක් හදාගන්න එක කොහොමද මේ මේ ක්‍රමානුකූලව ඉස්සරහට අරගෙන ආවේ ඒක මෙහෙමයි දැන් විශ්වවිද්‍යාලය ගැන මට අපිට කිසිම ලොකු අවබෝධයක් තිබුණ නැහැ මුලදී මුලම අපිට එන්න කියලා තිබුණේ විභාගයක් ලියන්න ඒක තමයි ඉංග්‍රීසි විභාගය ඒ කියන්නේ මේ පාඨමාලා කරන්නේ ඉංග්‍රීසියෙන්නේ එතකොට මේ ගැන ඉංග්‍රීසි දැනුම කොච්චර තියෙනවද කියලා බලලා කට්ටියක් ඔය එලියට දානවා අනික් කට්ටියට ඉංග්‍රීසි උගන්වන එක හොඳයි ඒ කාලේ මොකද ඉතිවිත්ත්වෙත් එක ඉතින් පළවෙනි දවසේ මම ගියා මට තාම මතකයි මම ඒ සාමාන්‍ය ඒ කාලේ ඉඳන්ම මේ ෆයිල් එක රෝල් කරලා සාක්කුව දාගන්න ඒක තමයි මගේ ස්වභාවය ඉතින් මං ගියා දැන් ජේෂ්ඨ ශිෂ්‍යෝ ඉන්නවා ඒගොල්ලෝ හැමෝම හිතුවා මූ අනිවාර්යයෙන්ම සීනියර් එකෙක් තමයි මේ යන්නේ ෆයිල් එක මෙහෙම සාක්කුව දාගෙන මේ ජාතියෙන් යන්න විදියක් නැහැ නේ මේ මේ ප්‍රෙෂෙක් මේ විභාගෙ ලියන්නේ මං ගියා ගියාට ඒ අපේ පැත්තේ හිටපු කීප දෙනෙක් දන්නවා මම මේ අපේ ගම්පලාතේ විශ්වවිද්‍යාලෙ ඉන්න කෙනා මම මේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා ඉතින් ඔය මාව විභාගයේ ශාලාවට යන්න කලින් අල්ලගෙන ඔබ මේ ෆයිල් එකක් දාගෙන නිකන් මහා ආනාදි විදියට යනවා එහෙම කරනකොට කානි කකුලෙන් හිටගනින් කියලා කිව්වා. ඉතින් මම හිටගත්තා. ඉතින් ඔය ටිකක් වෙලා යනකොට මට තේරුණා දැන් විභාග ශාලාවේ විභාගේ පටන් අරන්. ඉතින් ඒ පස්සේ මම බොහොම ආයාචනා කරලා ගිහිල්ලා ඉතින් විභාගේ ලිව්වා. හැබැයි මම තීරණය කළා එදා මම ලැත්තොසිම් ලොකුටක් මාව මේ කවුරුත් රැක් කළේ නෑ. මම හිතාගෙන මේ රැග් එක නවත්තන්න ඕනේ කියලා මේ විශ්වවිද්‍යාලේ ඉතින් ඒ අනුව අපි දෙවෙනි වසරට ගියාට පස්සේ පළවෙනි වසරේ ඒ රැග් එක නැවැත්තුවා. මම හිතන්නේ අද වෙනකන් මේ මොරටු විශ්වවිද්‍යාලයේ මොනම ආකාරයකට ඔය රටේ වාර්තා වෙන එවැනි නවකවද සිද්ධි නැහැ. ඔය උගා දෙනකොට ජීවිතත් එපා වෙනවා මේ විශ්වවිද්‍යාලත් එපා වෙනවා. ඔය නවකවදේ ගෙනියන ඔය මොකද ඔය ග්‍රාමීය පසුබිම් වලින් ආපු අය තමන්ගේ හීනමානය වහගන්නත් ඕක කරනවා. තව පිරිසක් දේශපාලන අරමුණු වලින් ඕක කරනවා. ඒක නවත්තන්න ලැබීම මම හිතනවා ඒක ලොකු දෙයක් අපේ මුළු බැච් එකේම කට්ටියට ඒක ලොකු ආශිර්වාදයක් වුණා. ඔහොම ගිහිල්ලා අපි ෆස්ට් ඉයර් එකේ ඉන්නකොටම පටන් ගත්ත ශිෂ්‍ය සටනක්. ඒ කාලේ ඔය නව විශ්වවිද්‍යාල පනත කියලා එකක් ගෙනල්ලා ඒක ජයජවදන් මහත්තයා තමයි අපසස් අධ්‍යාපනය මෙතන ඕකට ඉතින් අපිත් ඉතින් ජේෂ්ඨ ශිෂ්‍යෝ මොනවද කියන්නේ අපිත් කරගෙන යනවා. මොන තමයි තිබුණේ. හරි සංවාද ඉතින්. මට මතකයි එක පාතාවක් ඔය නලින් සිල්වා මහාචාර්යතුමයි
කාලෝකුන්සේක මහාචාර්යතුමා අතර මේ විද්‍යාත්මක ක්‍රමය ගැන හවස පහේ ඉඳන් පහුවෙන්ද උදේ වෙනකම් විවාදේ ඒ වගේ ඉතින් මාර මේ සාරාර්ථ සාහිත්‍ය උනන්දුවක් උද්වේගයක් විද්‍යාව විද්‍යාත්මක චින්තනය පරිසරවාදය වගේ නම් හරියට තිබ්බා. ඉතින් ඔය අපේ බැච් එකේ හිටියා ඔව් පසුව තාම අවසනාවන්ත විදියට සිරින සාගත්තා මේ ඉඳුනිල් කියලා. එතකොට මේ ඉඳුනිල් ඇහුවා අපේ ඒ කාලේ හිටපු ශිෂ්‍ය නායකයාගෙන් ඔහු ජනතා නීති පෙරමුණේ හිටවතෙක් මේ ඔහු ක්‍රියාකාරිකයෙක් ඇත්තටම ඔහු කිව්වා මේ මාක්ස්වාදය විද්‍යාත්මකයි කියලා. ඉඳුනිල් ඇහුවා මේ මොකද්ද සහෝදරයා විද්‍යාත්මකයි කියන්නේ. ඔන්න තව පොඩ්ඩක් අපිට තේරුණා අර අපේ භාෂාවෙන් කියනවනම් අපේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයා ටිකක් කොර වුණා මේක. මොකද්ද විද්‍යාත්මකයි කියන්නේ. ඕක තමයි පසුබිමුනේ කාලෝපොන්සේකයි නලින් සිල් වගේ ඔය විද්‍යාත්මකයි කියන්නේ මොකද්ද කියන එක. දැන් ඔය අපේ සමහර භික්ෂුන් වහන්සේලා පවා කියනවා බුද්ධ ආගම විද්‍යාත්මකයි. මොන හරි අපිට දෙයක් හරි කියලා පෙන්වන්න ඕනොනහම අපි කියනවා විද්‍යාත්මකයි කියන්නේ. එහෙම තියෙනවා. හැබැයි මම කාලයක් මේ විරුද්ධ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මේ විද්‍යාත්මක චින්තනය එහෙම නැත්නම් සයන්ටිෆික් අවුට්ලුක් ගැන ඔය පාඩම් මාලා එහෙම හැදුවා. ඇත්තටම මේක ඉතාම සංකීර්ණ දෙයක්. ඔය මේ පොතක්ම තියෙනවා මේ against the method කියලා පෝල් පෙරබන් ලියලා මේ ක්‍රමයක් නැහැ කියලා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ කියලා. මම කියන්නේ මේවා ඉතාම සංකීර්ණ දේවල්. සරල කාරණේ මම ඒවා කතා කරන්න කැමති නැහැ. ඉතින් ඔන්නඔහොම ඒ කාලේ ඔන්නෝ වගේ මම දන්නේ අද විශ්වවිද්‍යාල මොනවද කතා වෙන්නේ කියලා. වගේ ඉතාම සංකීර්ණ දේවල්. ඒ වගේම මේ ජාවර්ධන ජාතිපතිතුමා මේවා යකඩ අතකින් පාලනය කරන්න හැදුවා. ශිෂ්‍යබව ඔහු තහනම් කරලා තිබුණේ අපි යන කාලේ. වගේ නොයේ කොහො මේ දේවල් කරලා තිබුණා. ඉතින් එකපාරක් රොනිඩි බල් මහත්මයා ඔහුගේ බෑන අපේ විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවේ මහාචාර්ය අයල් ජයතිලක. ඔය සිවිල් කොම්ප්ලෙක්ස් කියලා සිවිල් දෙපාර්තමේන්තුවට ලස්සන ගොඩනැගිල්ලක් හදලා දීලා තිබුණා ආණ්ඩුවේ. ඉතින් ඕක විවෘත කරන්න රොනිඩි බල් මහත්තයා එනවා කියලා ඕකට එරෙහිව උපවාසයක් කළා. මේ දේශපාලකෝ එන්න එපා කියලා. රොනිඩි බල් මහත්තයාට හොඳට මොලේ තිබිටින්ද ඔහු කටුපැද්දහන් දීම හැරිලා ගියා. අපි වීරයෝ වගේ ගිහිල්ලා අතසී ක්ලාක් මහත්තයා කළා අපේ කුලපති. ඔහු ලවා මේක මේවා කරා. ඉතින් අර අපේ තියෙන පජාතිකමට අර රොනිඩි බල්ගේ නම කැපුවා අර පෝරුවේ. ඔය වගේ ඉතින් කරා. හැබැයි අපේ විලි මෙන්ඩිස් මහත්තයාට මේකට සෑහෙන කේන්ති ගියා. මොකද රොනිඩි බල් මහත්තයා මුදල් ලැබෙති හැටියට මේකට ලොකු මුදලක් පාස් කරලා මේ සිවිල් විද්‍යාවේ තියෙන සියලුම නිර්මාණ පේන විදිහට තමයි මේක හදලා තිබුණේ. අද මේක සමහරට පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ කාලේ අපට මේක මහා ලොකු දෙයක්. සිවිල් කොම්ප්ලෙක්ස් එක. පන්තහනම් කළා. අර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ඔක්කොගෙන් පන්තහනම් කළා. දැන් කවුද ඊළඟට මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වෙනුවෙන් කතාව පවත්වන්නේ? ඊළඟ වටේ උන්ගේ පන්තහනම් කරනවා. ඔය විදිහට යනවා. ඉතින් අන්තිමට කතා කරන්නවත් එකෙක් නැති වුණා. ඔක්කොම පත්ති තාලා. ඒ පස්සේ මම තීරණය කළා මම අද කතාව කරනවා කියලා. මම කතා කළා. කොළඹ කැම්පස් එකෙත් ඔය වගේ මොකක් හරි ඔව් කොළඹ කැම්පස් එකේ ඉතින් මිතර යනවා නේද? මේ කොළඹ කැම්පස් එකට යනවා. ඉතින් මගේ පන්තහනම් කළා. හැබැයි ඒකෙන් මාව අර බෞතිස්ම වුණා ශිෂ්‍ය නායකයෙක් හැටියට. ඉතින් මම දෙවැනි අවුරුද්ද වෙනකොටම නිකන් කවුරුත් පිළිගත්ත ශිෂ්‍ය නායකයෙක් වෙලා තිබුණා. අපේ උපකොළපතුමත් නිතර ඔය සාකච්ඡා වලට එහෙම කැඳවනකොට මාවත් කැඳවනවා. මොකද මම නොඑක් ආකාරයෙන් උදාහරණයක් මේ සිංහලෙන් උගන්වන්න ඕන කියලා මම මේකක් ගෙනිච්ච. සෝභාෂා උගන්වන්න ඕන දෙමළෙන්. මේ ඉංජිනේරු විද්‍යාව උගන්වන්න ඕන නැහැ ඉංග්‍රීසියෙන් කියලා. ඉතින් අපේ උපකුලපතිතුමා විලි මෙන්ඩිස් මහත්තයා හරිම කළමනාකරණයේ දක්ෂයෙක්. අපි කරේ ලොකු අලුගප්පාවගේ. ඉතින් අපිට මේක පැහැදිලි කරලා දෙනවා මේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමේ තියෙන වැදගත්. මම කියන්නේ පේරාදෙනිය මෙහෙම තියෙනවා සර්. එහෙනම් ඉතින් ඔහු එකඟ වුණා අන්තිමට අපිට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් මේ ඉංග්‍රීසිය. මොකද අපේ විශ්වවිද්‍යාලයට තේරිලා හිටපු බොහෝ දෙනෙක් පාඨමාලාව දාලා ගියා ඉංග්‍රීසි පරිකම නිසා. ඒක හින්දා අපි ඒ වගේ දෙමළ ශිෂ්‍යෙන්ගෙත් ඇති වුණා. දෙමළ ඒ කාලේ උතුරේ කරදර ඇති වෙලා තිබුණා. නුඟක් දෙනේ පාඨමාලා දාලා ගියා. ඉතින් මේක අපි ගෙනාවා මේකට හැටියට. ඊළඟට තව බොහොම රසවත් සිදුවීමක් උනා. මම දෙවෙනි අවස්ථාවේ ලියාපදිංචි ගියාම ශිෂ්‍ය ලියාපදිංචි ගියාම රුපියල් 25ක් කිව්වා. මම 25 මොකට රෙජිස්ටර් වෙයි. ඒ රුපියල් 10ක් කපනවා කෝ ශිෂ්‍ය බවල්. ඔය ශිෂ්‍ය බව නෙවෙයි ජීවත් තහනම් කළා. මං ගෙවන්නේ 10 කියලා. ගෙවන්න නැතුව ආව රෙජිස්ටර් කරන්න නැහැ කිව්වා. හරි. මං ඒ පාර කෙලින්ම ගියා. ඒ කාලේ අපිට හුඟක් හිතවත් ඔය මේ ප්‍රින්ස් ගුණසේක මේ මෙතන හිටියේ ඇස්වාට්ටුවේ. ඉතින් මම ඔහු හම්බෙන්න ගිහිල්ලා ඔහු ආමාංශිකයි. ඉතින් ඌට මම කිව්වා මේ නඩුවක් දාන්න ඕනේ පුතා කිව්වා.
ජාටි වෘද්ද මූලිකයි තුරස් කරන නේද? ඔයා ඉදිරිය වංගම ඉදිරියපත් වෙනවා. ඔව්. රුපියල් 10ට දැන් නඩුව. කොහොම හරි ප්‍රින්ස් මේක ෆයිල් කරා. ෆයිල් කරාම ඒකේ නම් කරලා දුන්න අපේ වයිස් චාන්සලර්. අපේ වයිස් චාන්සලර්ට හොඳට මොලේ. නඩුව විසුණා. නඩුව විසුණා කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති හින්දා. උට වෘද්ද නඩු දාන්න බෑනේ. ඉතින් ඒක විසුණා. හැබැයි අපේ වයිස් චාන්සලර් අපිව මේව කරේ නැහැ. ඔහු මට එන්න කියලා දුවා. හරි. රුපියල් 10 කපනවා. ඒක අපේ මේකේ තියෙනවා. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මට ඒ 10 ඕගොල්ලන්ට ආපහු දෙන්න පුළුවන්. හරි. ඒ 10න් ප්‍රයෝජනවත් දෙයක් කරන්න. ඒක අපේ ඔක්කොම ශිෂ්‍යෝ 1000ක් හිටියා. ඔක්කොම ශිෂ්‍යෝ අවුරුදු 4ෙම. හරි 10000ක්. මොකද එන හොඳයි අපි අලුත් වැඩක් කරමු එහෙනම්. ඒක එක යෝජනාව බුදු පිළිමයක් හදමු, බුදු ගයක් හදමු, ඕමවා දර්ශනේ. එහෙම ඇවිල්ලා. ඉතින් ඒ වගේ ඔහු අර අපි නඩුවේ පරාදයි. නමුත් ඔහු අපිට පරදින්න දුන්නේ නැහැ. ඒ ඒ ඒ මේක මානසිකව දුන්නා වෙනවා. මානසිකව ඔහු අපිව එතනින් ගලව ගත්තා. එහෙම අපිව වැට්ටුවේ නෑ. වෙන අද වෙන ඒවා බැලුවාම තාලලා දාලා චප්ප කරලා ඒ ළමයා ඉවර කරනවනේ. ඔහු එහෙම කරේ නෑ. ඔහු අපිව ඒ විදියට තිබ්බා. ඊළඟට මේ මොනාද ජාවදන ජනාධිපතිතුමත් එක්ක අපිට සිද්ධ වුණා සාකච්ඡා කරන්න 88 දී. ඒතර අපි ගෙනාවු ප්‍රධාන ඉල්ලීමක් තමයි මේ ශිෂ්‍ය සභාව අපිට ආපහු ලබා දෙන්න කියන. ඉතින් ඒ අනුව අපි දීපු ඒ යාන්ත්‍රණයට අනුව තමයි ඒ කාලේ ශිෂ්‍ය සභා නැවත පිහිටෙව්වේ. එතකන් අපි අර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු කරගෙන ගියේ. ඉතින් ඒකට හේතු වුණේ අතන. ඉතින් ඇත්තටම ඒ අපේ මහාචාර්යතුමාලට ඒ විලිමෙන්ඩිස් මහත්තයලට ඌට තිබුණ විශාල බලයක්. ඔහු ඒ කාලේ පොලිස්පති වෙනස් පෙරරාවේම හොඳට අඳුරන මතන සෙන්ට් තෝමස් කොලෙජ් එකේ කොලෙජ් මේට්ල වෙන්න ඇති. ඒ වගේම ජයවර්ධන ජයන්තිපතිතුමත් එක්ක ළඟ සම්බන්ධයක් තුන ස්ටැන්ලි කල්පගේ මහත්තයත් එක්ක සම්බන්ධ තුන කවදා අපි තල්ලා දාන්නේ කියන්නේ. අදනම් අපිට පේනවා හරිම පහත් විදියට උපකුලපතිවරු ශිෂ්‍යෝ අතර එහෙම එනවා. අපි ඇත්තටම උපකුලපතිතුමාට සමහරලාට උපකුලපති කාර්යාලේ වට කරනවා. එතුමා බඩගින්නේ තියෙනවා. ඔගේ නොඑක් දේවල් අපි කරලා තියෙනවා. නමුත් කවදාවත් අපි ගැන වෛර සහගතව එළවලා ගහන්න කියන්නේ. අපිව අර කලමනාකරණයෙන් ඉවසීමෙන්ම අපිව මේ අමරට අපිව පල් කළා තමයි ඔව් අපිව මේ මේවා කරගත්තේ. ඉතින් ඒ වගේ තැන්පත් විශේෂයෙන්ම මම ස්ටැන්ලි කල්පගේ ගැන කියනවනේ. ස්ටැන්ලි කල්පගේ තමයි ඒ කාලේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ඒ වගේම UGC එකේ සභාපති. ඉතින් ඔහු තමයි අපිට එක නිතර ගැටෙන්නේ. කොටින්ම මම ওই සාකච්ඡා වලට මේ AC සමිට්පත් කරපු වෙලාවේ අපි ඒ සාකච්ඡාවට විදේශ අමාත්‍යාංශයට ගියාම මම පටන් ගත්තේ අපි ආවේ කල්පගේ යුගය අවසන් කරන්න කියලා. හරි, ඒක තමයි පටන් ගත්තේ. ඉතින් මේකේ ඓතිහාසික කාර්යය ගැල්ලේ අපි ඔය සියලුරුමේ පක්ෂය හදපු වෙලාවේ කෝට්ටේ පැත්තේ මේ අපි තිබ්බා මේ මේ රැස්වීම. ඔව්. ඒ කාලේ අපි හිටියා මිස්ටර් විජේසිංහ කියලා. ඌ තමයි මේක සංවිධානය කළේ. ඒට වැදගත් අය ගොඩක් ඒකට ඇවිල්ලා හිටියා. රැස්වීම වෙනකොට වයවෘද්ධ මහත්මයෙක් ඇවිල්ලා අයිසේ ආම් ස්ටැන්ලි කල්පගේ ආම් ජොයිනින් යුවර් පාටි කියලා කිව්වා. මම හිතන්නේ මේ අන්න ඒ ඒ වගේ මිනිස්සු ඇතර ඒ වෙලාව අපිත් එක ලොකු ගැටුම් නමුත් අපිට වඩා විශාල පෞරුෂයක් තිබිච්චයි. අපෝ නිකන් ඒ පෞරුෂෙන් මේ අද අපිට පේනවා මේ ඒ බාල හැසිරීම මේ දෙතුන් පැත්තේ. ශිෂ්‍යෝ කොහොමත් ඉතින් තරුණයෝ දන්නේ නැද්ද උන් බාලයිනේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ ගුරුවරු හැම වෙලාවෙම ගන්න ඕනේ මේ මොරල් හයි ග්‍රවුන්ඩ් එක අරගෙන තමයි අර ළමයා මේවා කරන්නේ. ඇත්තටම මේ ප්‍රොෆෙසර් විලිමෙන්ඩිස් නොවෙන්න අපේ මොරටු විශ්වවිද්‍යාලයේ තව විශාල පිරිසක් ඝාතනය වෙන්න ඉඩ තිබුණා. ඔහු අපි හුඟක් දෙනෙක්ව බේරගන්න පෞද්ගලිකවම මැදිහත් වුණා. යෝන් වසන්තේ. ඉතින් ඔහු මේ ඇතර මේ ඔහු මගේ පොඩි ව්‍යාපෘතියකුත් කළා. ඔය මේ හෝමගම ටෙක් සිටි එකේ අපි හදන්න ගියා සයන්ස් මියුසියම් එකක්. ඒකේ ප්‍රධාන ආකිටෙක් හැටියට හිටියේ මහාචාර්ය විලිමෙන්ඩිස්. ඉතින් මට ඒ කාලේ හරි ප්‍රශ්නයක්. මම මොහුට සර් කියනවද? ඔහු මට සර් කියනවද? මොකද මේක හරි අමාරු විසඳගන්න. මොකද ඔහු අපේ ප්‍රධාන ගුරුවරයා හැටියට, ප්‍රධානියා හැටියට, පරිපාලක හැටියට අපි සර් කියාගෙන එහෙම හිටලා එක පාට මම ඔහුට උඩින් ඔහු මගේ සේවකයෙක් වුණාම අපි දෙන්න අතර මේකක් තියෙනවානේ. නමුත් ඔහු කවදක්වත් ඒක කරේ නැහැ. ඔහු හැම වෙලාවෙම කිව්වේ he is a brilliant product of University of Morotu. හැම වෙලාවෙම පටන් ගන්න එහෙමයි. එහෙම කියලා ඉතින් අපිව ඇත්තටම මුදා ගත්තේ. ඔව්. යෝන්වසන්තේ. ඊළඟ මාර්ගපදේ. ඔව්. ඇත්තටම මේ අපි දවස මම අපි කාලේ පත්තරේ බලනකොට දිවයින
මේ ඉන්දු ලංකා ගිවිසුම කියලා එකක් අස්සම් කරනවා කියලා තුන බදාදා ඉරිදා දිවයිනි. එතකොට මේ ගැන මහා කලබගෑනියක් ඇති වෙලා තුන මොකද ඒ වෙනකොට ජයවර්ධන ජනාධිපතිතුමා ඔය අභයාරාමේ මැයි රැලියට වෙඩි තියලා. අපි ජයා ජයවර්ධන මහත්තයත් එක්ක තද කෝපකින් ඉන්න වෙලාවක්. ඉතින් මේකට මොනා හරි කරන්න ඕනේ කියලා දැන් අපි කතා කරගෙන ඉන්න ගමන් විද්‍යාලංකාරේ මේ පැලියගොඩ පිරිවෙනේ භික්ෂුන් වහන්සේලාගේ දවන්ත සමුලුවක් මාදුලයේ සූපිතාමඳුර කරරා කියලා ආරංචි වුණා. ඒ අනුව මම එහෙ ගියා. භික්ෂුන් වහන්සේලා ගියා. ඉතින් අපි බලාපොරොත්තු වුණා එතන යෝජනා කළා මේ භික්ෂුන් වහන්සේලාගේ උපවාසයක් එතන කරන්න. මාරාන්තික උපවාසයක්. හැබැයි අවසානයේදී ඒක වෙනස් කළා. අපි ජයාට රිදෙන්න පිටකොටුවේ බෝගහගාව පාඩි වෙමු කියලා කිව්වා. හැබැයි ඉතින් එතෙන්දී ලොකු අනතුරු ඇඟවීම ආවා ජයවර්ධන ජනාධිපතිතුමා කොහොම මේකට දෙයිද වෙඩි තියයිද මරයිද මොකද්ද කියන එක ගැන ලොකු මේකක් තිබුණා. ඉතින් අපි කල්පනා කරගත්ත උදේ මෙඩිකල් මෙඩිකල් කොලෙජ් එකේ තියෙන බ්ලොම්පොන්ටන් එකේ උදේ 5ට විතර රැස් වෙලා අපි මේකට යන් කියලා අපි දැන් සැලසුම් කරගෙන මම උදේ මොරටුවේ ඉඳන් බස් එකේ එනවා. ඒකට අර බස් වල කැසට් දානවනේ. ඔව්. මෙන්න නන්දාමාලනීගේ සින්දුව යනවා. මොකද්ද යෝන් වසන්තේ එහෙමනම් පරණ චිත්‍රපට ගීතයක් මම බැලුවා මේ ගීතේ කියනකොට අද සමහර විට අපේ ජීවිතේ ඉවර වෙන්න පුළුවන් දැන් අපි යන්නේ ජයවර්ධන ජනාධිපතිතුමත් එක්ක දෙකෙන් එක බේරගන්න අද රට මෙතන තියෙන්නේ රට පාව අපි හිතන්නේ එහෙමනේ රට ඉන්දියාවට පාව දෙන්න යන්නේ මේ දෙකෙන් එක අපි අද ජයවර්ධන ජනාධිපතිතුමත් එක්ක බේරගන්නවා අපේ යෝන් වසන්තේ ඉවරයි මෙතනින් හරි ඉතින් මේ ගීතේ මාර විදියට බස් එකේ කාවැදුන ඇත්තට මේ දවස ලේ වැකුණු දවසක් වුණා අපේ විශ්වවිද්‍යාලයේ ක්ලිෆර්ඩ් පෙරා නිමල් ඒ සහෝදරු දෙන්නම එදා ජයවර්ධන ජනාධිපතිතුමාගේ පොලිස් හමුදාව වෙඩි තියලා මැරුවා මම හිතන්නේ එක 170 ගාණක් මලසිරුරු එක්ක මම හිටියා මේ ඔය බ්ලොම් එක ගාව තියෙන මුත්‍ර ශරීරාගාරේ කරේ හිටියා වෛද්‍ය සල්ගාඩු කියලා ඔහු දන්නේ නැහැ මං ශිෂ්‍යයෙක් කියලා මේ නයිසේ මේ මේ මිනි කපන්න මට උදව් කරනවා කියලා ඉතින් අර ඔහු කියත අරන් තමයි අර මිනි කපන්නේ. ඔහු අර ලස්සන කතාවක් කිව්වල නේද මේ දේශපාලනය ගැන හරි මොකක් හරි ඔය ක්ලිෆර්ඩ් පෙරරායි මිනිය කපද්දී මුතු සරගාරේ. ඔව් ඉතින් ඒ ඇත්තටම ඒ කියන්නේ මේකෙන් පස්සේ ඔය මිනි ගැන මට සැහැණ වමනේ ගියා එහෙම වුණා. නමුත් ඔය මිනි ගැන මල මිනි දැක්කම එහෙම වෙන ඒක සම්පූර්ණයෙන්ම එපා වුණා. හැබැයි මේ ජයවර්ධන ජනාධිපතිතුමාව ඒ කියන්නේ ඇත්තම ක්ලිෆර්ඩ්ගේ මිනිය මම අඳුරගත්තේ ඔහුගේ බෙල්ට් එකෙන්. ඒ කියන්නේ කවුරුත් ඒ කාලේ ගජේ ගහනවා කියලා ඔයගොම ඔය බෙල්ට් එක පාවිච්චි කරනවා. ඒක ඇත්තට ඔහුගේ බෙල්ට් එක. ඒක ඔහු අද හිටියනම් යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. නිමල් හිටියනම් අද සිවිල් ඉංජිනේරුවෙක්. ඉතින් මේ මේ වෙලාවේ මලකඳන් ගොඩ ගහලා තිබිච්ච හැටියේ කාමරවල ක ජයවර්ධන ජනාධිපතිතුමා විතර ඒකේ හොඳම කතාව. මම මේ පසු කාලීනව වර්තමාන සංකේන් අධිපති රජිගුන්තිලක ඔහු ඒ කාලේ චීෆ් ඉංජිනියර් මේ පාර්ලිමේන්තුව හදන සංකීර්ණයේ වැඩ කරේ ජපානයේ ඒ කම්පැනියත් එක්ක මිචු කම්පැනියත් එක්ක ඉතින් ඔහුට බාර දීලා තිබුණා මේ දීලා තියෙනවා ඒ කාලේ කැරල් ඔය 87 ඔය කාලේ ජනාධිපති මන්දිරයේ පොඩි රෙනොවේෂන් එකක් ඉතින් තරුණ ගුණතිලක ඔහුත් හමුදාවේ හමුදාවේ වැඩ කරපු කෙනෙක් එතකොට ජයවර්ධන ජනාධිපතිතුමාව මේස් බැනීම පිටින් STF එකෙන් අරන් ආවලු මේ කලබල ඇස්සේ මේ 87 දැන් අපි අරේ වෙඩි තියාගෙන ගිනි තියාගෙන ඉන්න වෙලාවේ මේ ජයාධිපති මන්දිරයට ඔව් කිසිම කලබලයක් පෙන්වෙන්නේ නැහැ. හොඳ කට්ටුවට ගිහිල්ලා ජනේලේ ඇරියාම කොටුව පැත්ත ගිනි ගන්නවා. හේ යම් මෑන් ඩෙමොක්‍රසි ඉස් වර්කින් ටුවල්. ජයත් හරි ඉතින් ඕක තමයි කතා. ඒතකොට ඌ එදා දවසේ පදර 170 ගාලක් බැරුවා. ඉතින් ඒ එක්කම රට කැරල්ලකට ගියා. ඉතින් ඒව කතා කරලා වැඩක් නැහැ. දැන් ඒ යුගය කෙසේ නමුත් ඔය අද අරගලවල ජල පහරවල් බැටන් චාර්ජ් නෙවෙයි එදා අපිට තිබුණේ කෙලින්ම වෙඩිපාර තිබුණා. අදිෂ්ඨානය කොච්චරද කියනවනම් අපේ සමහරු මේ හෙලිකොප්ටර් ගන්ෂිප් වලට ගඩොල් වලින් ගැහුවා. ඒ වගේ අදිෂ්ඨානයක් තිබුණා තරුණ අදිෂ්ඨානය. ඉතින් ජයවර්ධන ජනාධිපතිතුමා එකෙන් පාඩම් ඉගෙන ගත්තද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔහු පසු කාලීනව මට ස්ටැන්ලි කල්පගේ මහත්මයා කිව්වා
අපිත් එක්ක කරපු ඒ සාකච්ඡා සිසු නිදහස් කරගන්න කරපු කතා ඔය ඔක්කොම ඔහු ඉතා නිසල්මන්ව අහන් හිටියයි කියලා. ඔහු ගියාම හුඟක් වෙලාට අපේ කතා ඇහුවට පස්සේ ඔහු කිව්වයි කියලා "We change the society, they are changing the values" කියලා කිව්වයි කියලා. ඉතින් ඔහු අතර මම දකින විදිහට ජයජයවදන අද තමන් කරන ගේ ගැන හරියට දැනගෙන හිටපු එකම දේශපාලඥ ලංකාවේ. හැබැයි ඔහු ආපසු හරවන්න බැරි වැඩ ගලණාවක් කළා. ඔහු සෑහෙන කාලයක් මෙතෙන්ට එන්න හිටපු කෙනෙක්. ඔහුට මේ ඥාණය මේ අත්දැකීම ගොඩක් ලැබුණ ඔලිව ගුණතිලකගෙන්. ඔහුගේ ජීවිත කතාව අකුරක් නැහැ කියලා තියෙනවා හාවර්ඩ් හිංගිස් කින්ස්ලි මේගේ ඉබ්සින් ලියපු කින්ස්ලි ද සිල්ලා දෙන්න ලියපු ජයජයවදනගේ චරිතාපදන පොත් තුනම ඒක ඇත්තටම හොඳ ඓතිහාසික කෘතියක් 20 වෙනි සියවසේ ලංකාවේ දේශපාලනයේ තේරුම් ගන්න. ඔහුගේ මුණුබුරාල ඔක්කොම වගේ මම අඳුරනවා. විශේෂයෙන්ම ප්‍රදීප් ජයවර්ධන. ඔහුගෙනුත් මම මේ ජයවර්ධන ජනාධිපතිතුමා ගැන වගේ කුතුහලයේ ප්‍රශ්න මම අහලා තියෙනවා. ඉතින් ඔහු දන්න මම ජයවර්ධන ජනාධිපතිතුමාත් එක තරුණ කැරියර හැප්පිච්ච බව. ඉතින් මම හිතනවා ඔහු ඉතාම තැම්පත් ඒ වගේම තාම දෘඩ සමහර විදිහට කිසිම සහකම්පණයකින් තොරව තීරණ ගත්ත බුද්ධලේ. ඔහු ගැන සමහර විහිළු කතාත් තියෙනවා. දැන් උදාහරණයකට ඩේවිඩ් ග්‍රැස්ටන් මේ හිටපු තානාපති. ඔහු එළෙව්වේ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ දේශපාලනයට ඇහු. ඔහුනේ මාතර පැත්තේ චද්දමැද්දස්ථානයට ගිහිල්ලා ප්‍රේමදාස හොරචන්ද දානවා කියලා කිව්වයි කියලා ග්‍රැස්ටන් එළෙව්වා. ග්‍රැස්ටන් පොතල් ලිව්වා ලංකාව ගැන. ඒකේ තියෙනවා මේ ජයවර්ධන ජනාධිපතිතුමා කීප වතාවක්ම ඉල්ලීමක් කළා කියලා බ්‍රිතාන්‍ය සංචාරයකට. ඒ වෙලාවේ ජයවර්ධන ජනාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනාධිපතිට ගියාම රොනල්ඩ් රේගන් රෙඩ් කාපට් දාලා පිළි අරගෙන ඩිනර් එකක් දීලා ඩිනර් එකක් හෝස් කළා. ඒක කවුරුත් දන්නා ඒක. ඒ කියන්නේ ජයවර්ධන ජනාධිපතිගේ අවශ්‍යතාවය. අද ඔය මෝඩිට රෙඩ් කාපට් දැම්මට එදා ඉන්දිරා ගාන්ධිට වඩා සැලකුවේ ජයවර්ධනට. මොකද ගොන්ගේ උපාය මාර්ගයේ මෙහි ක්‍රියාත්මක කළේ ජයවර්ධන ජනාධිපතිතුමා. ඒ මොහුට ඕන ගන්න බ්‍රිතාන්‍ය. එම් බ්‍රිතාන්‍යට මාගත්තච මැතිනියට අපොයින්ට්මන්ට් ඕන එකක් අරන් දෙන්නම් කියලා. නෑ 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 මාගත්තච නෙවෙයි. මට රජින හම්බ වෙනවා. හයි පුළුවන් සර් කරන්න ඕන. රජින එක නිකන් හම්බ වෙන්නේ නෙවෙයි අර චැරියොට් එකේ අර ගෝල්ඩන් චැරියොට් එකේ මේ ලන්ඩනේ වට වටයක් යන්න ඕනේ කියලා කියලා දෙනවා. ඉතින් බෝ අතර ඒ ඔහුගේ ආශාවල් ඒ කියන්නේ මේ මේ ගැෂන් කියන මැෂන් කිය මේ කරන්න බෑ සර් මේ කරන්න බෑ මට හරි. ඉතින් මේ හැමදාම ග්‍රැස්ටන් හම්බුනාම මේක හරි හිරිහරයක් වුණා කියලා ඔහුට අවසාන කාලේ. ඉතින් මේ ජයවර්ධන ජනාධිපතිතුමා ඇත්තටම ඒ බ්‍රිතාන්‍ය ශිෂ්ටාචාරය ගැන ඔහුගේ දැනුම මාගත් ඇචර්ගේ පොතක් තියෙනවා මේ ග්‍රොසරස් ඩෝට කියලා. තැච අයිති වුණේ සමාජයේ පහළම තීරුවට. නමුත් ඇය තරඟ කළේ කොන්සර්වේටිව් පක්ෂයෙන්. ඒ කියන්නේ ප්‍රභූවරු හිටපු පක්ෂයෙන්. ඒ නිසා ඇයට තිබුණා මාර මේ අර ප්‍රේමදාස මහත්තයාට අර ප්‍රභූ පන්තියෙන් තිබුණනේ ලොකු අභියෝගයක් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ. ඒ වගේ තැචර්ටත් තිබුණා මේක. ඉතින් තැච ලංකාවට ආපු වෙලාවේ ජයවර්ධන ජනාධිපතිතුමත් එක්ක තමයි මෝටර රථේ යන්නේ. ඒ තැචගේ පොතේ ලියලා තියෙනවා මේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය ඉතිහාස ගම් දැනුම. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණ. ඒ වගේම අපි එටිකට් කියලා කියන්නේ මේ කෑම මේසේ චාරිත්‍ර වාරිත්‍ර. ඇත්තටම ඉතින් ජයවර්ධන ජනාධිපතිතුමාගේ නැනීලා ඔක්කොම මේ ඉංග්‍රීසි ජාතික සුද්ධියෝනේ. හරි. ඒතර ඒවා ඔක්කොම බොහොම උසස් කියලා. මොකද තැචට ඒක තිබුණේ නැහැ. තැචට ඒ වගේ නැනීලා හිටපු කෙනෙක් නෙවෙයි. ඉතින් අර ඒ වගේ මේ බටහිර ශිෂ්ටාචාරය විශේෂයෙන් බ්‍රිතාන්‍ය ශිෂ්ටාචාරයේ රාජකීයත්වයේ ඒ ආලෝලනය ජයවර්ධන ජනාධිපතිතුමාට තිබුණා. ඉතින් ඔහු අපිට වැඩි තිබ්බා. ඒක වෙනම කතාවක්. ඉතින් මේ ඒක එහෙම වුණත් අපි පසු අපව හැරලා බලනකොට අර ශූන්‍ය මූලධර්මයේ තමයි පිය සටහන් මැකීන මැතේ. දැන් අපිට ඒවා පොඩ්ඩක් සබුද්ධිකව ඇයි ජයවර්ධන ජනාධිපතිතුමා එහෙම ක්‍රියාත්මක වුණේ? මොකද්ද ඔහුගේ හෙළා ඇතිවිච උපාය මාර්ගය? මොකද්ද ඔහුගේ චින්තනය? ඇයි ඔහුට වැරදුනේ කියන එක ගැන සහ ඇයි අපට වැරදුනේ කියන එක ගැන අපට දැන් ටිකක් තැම්පත්ව හිතන්න පුළුවන්. වලාකුලෙන් බැස අපි ඒකටත් එමු. හරි. මේක කොහොමද ජීවිත පද මතක? මේක උනේ මේ මගේ භාරයේ කාලයක් තිබුණ මේ ඉහළ කොත්මලේ ජලාශයේ. එතකොට මේ ජලාශයේ ඉදි කරන්න විශාල විරෝධයක් සෞමූර්ති තොණ්ඩමන් මහත්තයාගේ මැතදී අභාව ප්‍රාප්ත වෙච්ච
තොණ්ඩමන් මහත්තයාත් මේගොල්ලෝ තදට ගෙනිච්චා. මේකට මල්ලතු මහා හාමුදුරුවොත් මේකට සම්බන්ධ වෙලා මේ ජලාශයෙන් තලවකැලේ නගරය දෙමළ ජනපද යට වෙනවයි කියන එක. කෙසේ නමුත් ජපානයේ මේකට අතහිත දෙන්න පොරොන්දු වෙලා මේක දැන් ඉදිකිරීම ආරම්භ කළා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ. ඒතර මේක මගේ බහරේට ආවා. මට ඕන කළා මේක ඉතා ඉක්මනින් කොමිෂන් කරන්න. මොකද මේ ජලවිදුලියේ අවශ්‍යතාවය නිසා. හැබැයි ඒකේ ජලාශයක් නෙවෙයි ඉදි උනේ අපි කියනවා රන් ඔෆ් ද රිවර් එකක්. ඒ කියන්නේ මේ අර දියෑලි බේර ගන්න ඕන හින්දා ඒ ගොඩාක් ජලය අඩු කරලා තමයි ඒක කළේ. ඇත්තටම ජලය ගතන ලොකු බලශක්තියක් නිපදවන්න තිබුණා. ඒතකොට දැන් මේ මේක දැන් විවෘත කිරීම දවසින් දවස කල් යනවා. මොකද තොණ්ඩමන් මහත්තයා දවසින් දවස අපිට එක එක ඒ කියන්නේ ජූනියර් තොණ්ඩමන් එක එක යෝජනා ගේනවා, එක එක විරෝධතා පවත්වනවා. ඔය ආරුමුග තොණ්ඩමන් මහ තොණ්ඩමන් කල් යන විරෝධය තිබුණා. එතකොට අර නැතදී එතුමා අපහප්‍රාප්ත වුණානේ. අරුගතොණ මහත්තයා මාත් එක්ක ගැටුනේ, යාළුනේ ඔය ඉහළ කොත්මලේ ජලාශයේ ඉඳලා. එයාගේ මට පොඩි බයක් තිබුණා. ඔය මොකද කොත්මලේ ජලාශයේ ගාමිසනායක මහත්තයා හදන කාලේ ඔය ටනල් එකේ පොඩි ලීක් එකක් ආවා. ඒවිලා අවුරුදු ගානකට ඔක වැහුවා. ඉතින් ඒක නිසා මේක පිරිසිදුව කරන්න ඕනේ කියන මේක තිබුණා. ඇත්තටම මේ දේශීය නියුත්‍ය වුණේ ගාමිසනායක මහත්තයාගේ මල්ලි. ඉතින් ඒ ජපන් සමාගමේ. ඉතින් කොහොම හරි දැන් මේකට පොඩි ගැටුමක් ආවා. ඕකේ මේ ඉන්න අය මේ ජල ජීවියෙක් ඌ මේ රටට ආවේනික එකේ මේ ජලාශයින්ද ඌව නැති වෙනවා කියලා ලොකු පෙස්සමක් ගියා ජපානයට. ගියාම ජපාන් පාර්ලිමේන්තුවෙන් මේක අපිට ආවා. ඉතින් මූව ලොකේට් කරන්න අපි මිනිහන ගානක් වියදම් කරා. වියදම් කළා ඌව ලොකේට් කරාට පස්සේ තමයි දැනගත්තේ ඌ මේ වෙන තැන් වල ඉන්නවා, මේ මෙතන විතරක් නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් කොහමරි එකෙන් අපි මේක පමා වෙලා කොමරි අපි ඒවත් ඔක්කොම රැකගෙන විරෝධතාත් කළමනාකරණය කරගෙන පරිසරවේදිනුත් සන්තෘප්ත කරගෙන දියෑලි දෙකත් බේරගෙන ඔන්න දැන් ජලාශේ පුරවන්නාම ඔන්න එනවා එක එක මේවා. නෑ මේකේ තව ගෙවීම් කටයුතු තියෙනවා. මොකද නෑ ජලාශේ පුරවන්න ඕනේ. ජපන් නියෝජ්‍ය කමිටුව එනවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනවා මේ ජලාශේ පුරවන්න. එතකොට එක ජලාශේ යට වෙන ප්‍රදේශයේ හිටපු කෙනෙක් උපවාසයක් ආරම්භ කළා, යන්නේ නෑ කියලා. හරි මයිදී මහින්ද රාජපක්ෂ මහත්තයාට දැනුම් දුන්නා මෙහෙම එකක් තියෙනවා, මොකද කරන්න මල්ලි කැමැත්තයක් කරන්න කිව්වා. මං කව පුරවන්න කිව්වා. හෙට උදේ මං අර පුජ්‍යලයටත් කිව්වා අපේ ඉංජිනේරු අර කැමති නම් ඉන්න, බෝට්ටුවක් එවනවා නම් එනවා යන්න පුරවන මේක කියලා. හරි ඉඳන් මේ ජලාශයේ පිරීගෙන එනවා. වෙද්දී තිබුහු ගිලෙන්න ගියේ නෑ. ඌ ආවා මුතු සිවලිංගම් කියලා මෑතදී අභාවප්‍රාප්ත වෙච්ච එතුමත් සෑහෙන මේ විරෝධතාවල හිටිය. හැබැයි අපි එක්ක පස්සේ හරීම හිතවත් වුණා. ඉතින් මේ දවස මම තලවකැලේ නැවතිලා ඉන්නේ. ඒ කාලේ මේ සිරිපාදෙම සමහර දවසට අපි ඉන්න තැනට ලස්සනට පේනවා, ළඟමයි තියෙන්නේ. ඉතින් මේ වලාකුලෙන් බැස සමන් ගිලත් නේද ඔහේ යනවා කියන එක මේ ඇත්තටම අපේ මහවැලියේ ප්‍රධාන අතු ගංගාවක්. මේ හරස්කල් තමයි මේ ඉහළ කොත්මලේ ජලාශයේ හැදුවේ. හරිම පිරිසිදු මැණික් කැටේ වගේ වතුර. ඉතින් මම කල්පනා කරා අර මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ ජපන් නියෝජ්‍ය කමිටුවට මේ ගීතය දාන්න ඕනේ කියලා. විවෘත කරන දවසේ. දැන් අපේ සැලසුම මම්මයි ඔයාව ඉතින් හිතන්නේ. සැලසුම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයායි මේ අගමැතිතුමයි යනවා. යද්දී දවන්ත ගල්කුලක් තියෙනවා. ඒක කලාවෙන් හදපු එකක්, නියම ගල්කුලක් නෙවෙයි. මේ ගල්කුල දෙබෑ වෙනවා වුන් ළඟට යනකොට. ඒකම ජලාශයේ වතුර ටර්බයිනෙට නිකුත් වෙනවා. ටර්බයිනේ වැඩ කරනවා. ඔක තමයි වැඩේ. ඒ අතරේ නාට්‍යකාංගනාව කණ්ඩායම වලාකුලෙන් බැස ගීතේ ලස්සනට කියන. ඕක තමයි තියෙන්නේ. ඒ ගීතයත් හරි ලස්සනයි නේද? ඉතින් ඒක ලස්සනයි සහ මේ අතීතයක්. ඒක අතීතයක හරි ලස්සන එකක්. ඉතින් මේ ඒක වුණා. ඉතින් ඒක වෙලා දැන් ඒක උමා මොකද්ද අපි විහෙල කොත්මලේ වැඩ කරරා. ඉතින් ඕවගේ මා දහසකුත් බාධා වැද තමයි ඕක සිද්ධ වුණේ. හැබැයි ඒකෙන් දෙයක් වුණා. මමත් ඔය මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳ අත්දැකීමක් ගත්තා. ඒ වගේම ජපානයේ පිරිසුත් මාව අඳුර ගත්තා. ඔය LRT වගේ ඒවා දේවල් හැන්ඩල් කරන්න පුළුවන් කෙනෙක් හැටියට ඒගොල්ලන් අතරේ මට නමක් ආවා. මොකද ඒගොල්ලන්ගේ නම කැත වෙලා තිබුණේ සමන්ල වැවෙහිඳ. සමන්ල වැව ලීක් එක හින්දා. ඉතින් ඒක හින්දා ඒවා පිරිසුදුව කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ අතින් ගොඩක් හොඳ අත්දැකීමක් අපිට ඒකෙන් ලැබුණා. ඒ ගීතේ හරි රසවත් ගීතයක්. රසවත් ගීතයක්. මං ආයෙත් මේ අර කැම්පස් එක පැත්තට ආවොත් එහෙම දැන් ඔයා
මම අර කලින් කිව්වා මේ මරණ වරෙන් තු අතේ තියාගෙන කැම්පස් ගිය කාලයක් ඒක කියලා විශ්වවිද්‍යාල ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් එහෙම. දැන් ඔය 88 89 වගේ මේ කාලේ මේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පරාජය වෙලා මේක සීසී කඩ විසිරලා ඊට පස්සේ ජනතා මිතුරු වගේ සංවිධාන හදාගෙන ඉස්සරහට එනවා. දැන් ඔය විශ්වවිද්‍යාලයේ ඊට පෙර අවධිය ගත්තහම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අතර හිටපු ප්‍රබල චරිත කීපයක් හිටියා. දයාපතිරණ, නිෂ්මි වගේ අය. ඔවුන් කවර පාර්ශ්වයක් අතින් හරි ඝාතනය වුණා. අපි දන්නේ කවුරු අතින්ද ඝාතනය වුණේ කියන එක. හැබැයි ඒ ඒගොල්ලන්ගේ විශිෂ්ටත්වය ගැන ඔබට අද මේ මොහොතේ තියෙන ඇගයීම මොකක්ද? ඇත්තටම මේ දයාපතිරණ තරමක් ඇග්‍රසිව් කෙනෙක්. අපි ඔය ගියා මේ එහෙට ඉන්න හොඳ ධර්මණ විකුමරත්න ඉන්නේ, ධර්මණේ කාලේ මාධ්‍යවේදී එක් දිවයිනේ. අපි ගියා දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ පිහිටවන්න ඔය කොළඹ විශ්වවිද්‍යාලේ ජිම් එකට. ගියාම ඒකට ඔය ජයවර්ධනපුර හිටියා රනිල් රෝයල් කුමාර කියලා, එයා තමයි සභාපති. අපි නිකන් සපෝට් එකට ගියේ. තව හිටියා මේ කැලණිය ඉතාම ප්‍රසිද්ධ ජාතියක් රොනි කියලා, රත්තරන් මිනිහ. රොනි කියන්නේ ආයේ ඔය පස්සෙන් යන මිනිහ නේ, ඉස්සරහෙන් යන මිනිහ, ඕනම දෙයකට. ඔව්. ඉතින් මේ අපිට ගැහුවා දාපතර. ගැහුවට පස්සේ දැන් අපි එනවා, ධර්මන් එනවා අපි එක්ක, රොනි එනවා, මම එනවා, තව කීප දෙනෙක් එනවා. මම දාපතරට බොහොම පැහැදිලිව ගිහුවා, සහෝදරයා අපේ මොරටු විශ්වවිද්‍යාලයට ඔයා එනවා, ඔයාගේ සගේ වෙනවා, අපි කවදාවත් ඕලන්ට අත තියලා නැහැ, ඕගොල්ලන් අපේ මතවාදයට විරුද්ධ වුණා. වාට අද අපිට ගහන්න පුළුවන්. මතක තියාගන්න, මේ නරක ආදර්ශය හැම විශ්වවිද්‍යාලයකටම දෙන්න එපා. මියා ගෙව්වා පඳුරකට පොල්ලෙන් එහෙම ගහලා. අද මට හයිය දෙන හින්දා මම ගහනවා, ජෙප්පොන්ට හයිය තිබුණොත් ජෙප්පෝ අපිට ගහන හින්දා. හරි, මට ඕකම මේ ජනතා විමුක්ති පෙරමුණේ අය කියලා තියෙනවා මේ විජයකුමාරතුංග ගැන. ඔය විජයකුමාරතුංග ඝාතනය කළාම මහා අකම්පාල තත්ත්වයක් ඇති වුණා. මං ඇව්වා ඔය ජනතා විමුක්ති පෙරමුණේ පිහිටපු ප්‍රධාන නායකයා ආනන්ද ඉඩමෙගම, නොහොත් ධම්මික, අම්මට හරි හිතවත්, මොකද ඔහුත් ඉංජිනේරු ශිෂ්‍යයෙක්, පන්ති තහනම් කළා උදලාගම කොමිසමෙන්. හරිම ඇත්තට අනුවේදනීය සිදුවීමක් ඒක. මං ඇව්වා මේ ධම්මික ඇයි විජයට වෙඩි තිබ්බේ කියලා. නෑ සහෝදරයා, මේ අපිට ප්‍රතිවිප්ලවය නවත්තන්නවා. විප්ලවය කරනකොට ප්‍රතිවිප්ලවය නවත්තන්න දැම්මම මේවා සුද්ධ කරගෙන ඉන්න ඕනේ කියලා. ඒකම තමයි අර දයාපතිරණක චින්තනය. ජේවීපී එක මට හෙට ගහන්න ඉන්නවා, බලවත් වුණොත් මං අද ජේවීපී එකට ගහනවා. ඒකයි තිබුණේ. ඉතින් ඔහු ඝාතනය කළා. ඉතින් මමත් හිතනවා ඔහුව ඝාතනය කළේ ජයිපෙන් කියලා. මොකද ඒ ජයිප දේශපාලනයට ඔහු යන්න දුන්නේ කොළඹ කැම්පස් එකේ. ඉතින් ඒ නිෂ්මී ඇවිල්ලා මේ පෙරදනිය ඉංජිනේරු පීඨේ. ඉතින් ඔහු ජනතා විමුක්ති පෙරමුණට තමයි සේවය කරේ. ඔහුත් එක්තරා විදිහක දඩබ්බර චරිතයක්. දවසක් මේ අපිට එන්න කියලා මේ මට ට්‍රේනින් ගිහිලා ඉන්න කාලේ මේ නිෂ්මී මට වෙන ලණුවක් දුන්නා. කිව්වා මේ උණගස්ටියක් කපන් ඉන්න කියලා. සහෝදරයා කියලා උණගස් කපන් ඉන්න කියලා. මට රවි කියලා කියන්නේ ඒ කාලේ අන්වර්තනා සහෝදරයා කියලා උණගස් කපන් ඉන්න කියලා. මාව ඇරි අර ලවර්ස් ලේන් එකේ. මමත් අර පොරෝ අරන් ගිහිල්ලා අර කොළපාට උණගස් දෙයක් කැපුවා. අර ලවර්ස් ලේන් එකේ හිටපු අර ඒ ඇස්සේ පෙම් කරන උංගලු උම්මට ගහන්න එළවනු. දැන් මන් දුනා නිෂ්මිය හිනාවේ බලන් ඉන්නවා. දැන් මේ මම පොරෝ අරගෙන ඌස් එකට දුවනවා. ඒ වගේ මාර මිනිහෙක්නේ මම. මෙතන මෙහෙම සම්ප්‍රදායක් තියලා කියලා අපි දන්නේ නැහනේ. මේ බාධා කරන්න හොඳ නැහැ. පෙම්මතුන් ඕනේ උම් මේ ලේන් එකේ යන්නේ නැහැ. මේවා එකක්වත් අපිට කියෙව්වේ නැහනේ. ඒ වගේ මිනිහා. ඒ වගේම දවසක් ඔය ඔතන තියෙන මේ පාලම ඉංජිනේරු පීඩට යන්න මහවැලි ගඟ ඉදේ එක කණුවක්වත් නැතුව හදපු අපි කියන අර මාවල්ස් ඔෆ් ඉංජිනියරින් ඒ පාලම. ඒක පැද්දෙනවා මේ සර් මෙහාට මෙහාට. මිනිහෙක් කෙනා නිෂ්මේක පාටට වුණා. මේ පැත්තේ වාඩිලා කකුල දාගත්ත එහා පැත්තට. එතකොට අර එන පුජ්‍යලයා හොඳට ඇඳ පැළඳගෙන සූට් කේස් එක අරන් ආවේ. ලව් ලෙක්චර් එක. දැන් මිනිහා මට කියනවා, අඩු උඹ දැනගනින් ඔබ අපේ ශිෂ්‍ය ව්‍යාපාරයට පාට් දානවා. අර කියන්නේ මට මට තේරුණා මේ ලෙක්චරර් කියලා. මම කිව්වා මේ නිෂ්මි කකුල පාට් දාලා යන්න දෙන්න සර්ට මේ කරන්න එපා කියලා. අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා. ඒක ගියා. එච්චරයි. ඉතින් ඒ වගේ චරිතයක් ඇත්තටම මේ නිෂ්මි. එතකොට ඒ කාලේ හිටපු තව කෙනෙක් තමයි ප්‍රේම කුමාර ගුණරත්න.
ඒ ඔහුගේ අයියා. ඔහුගේ අයියා බොහෝම ගෞරවනීය චරිත ශිෂ්‍ය ව්‍යාපාරය තුල හිටපු රංජිතන් ගුණරත්න. තාම කියන්නේ ගෞරවයට ලක් වෙච්ච චරිතයක්. ඉතින් ඔයා වර්තමානයේ ඉතින් ඇත්තටම ඔය චරිත නිකන් දේවත්වයට ලක් කළා අනික් අය ඔක්කොම පහත් මිනිස්සු කළා. ඒ දයාපතිරණගේ ස්වාධීන ශිෂ්‍යංගමේ අය ජවිපේ මිනිමරුවෝ ඝාතකයෝ කරලා එහෙම ක්‍රියා කරනවා. ඒගොම ජවිපේ අය තමන්ගේ කට්ටිය මේ පැත්තට පහත් කළා එහෙම කටයුතු කරනවා. ඉතින් මෙතෙන්දී හරි අනුවේදනීය මරණ දෙකක් වුණා. එකක් රොනි. රොනි අපේ බෝඩිමකට ඇවිල්ලා ටෝච් එකක් ඉල්ලගෙන දිනනවා. මොකද්ද කියලා කොමාරි කොටු කොටු කළු පාට ෂර්ට් එකක් ඇඳගෙන ගියා. ගිහිල්ලා මේ ගියේ ඔහු කටුනායක ගුවන් හමුදා කඳුරට ගහන්න. ජනතා විප්ලවයේ සන්නද්ධංශය තුලදී අපි ඒකේ ලොකු දැනුමක් තිබුණේ නැහැ. මිත්‍රෙක් හැටියට හරි හරි ආසයි. හරි මාසයි ඔය ගීත ගායනයට ගිටාර් ගායනයට ඔහු දක්ෂයි. ඔය අශෝක හඳගම එහෙම ඔහු හොඳට අඳුරනවා. ඒක සමකාලීන ඒ පැත්තේ වෙන්නක් ඔය පැත්තේ අශෝකන කෑගන්නේ. එතකොට මේ පස්සේ අපි පහුවෙනිදා ඔයිට කියලා ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මේ වෙඩිකා මියගේ ජෛව ත්‍රස්තවාදීන්ගේ ඡායාරූප ටික දාලා තිබුණා. ඒ ඡායාරූප දැක්ක අපි දැනගත්තා මේ රොනි තමයි ඉන්නේ කියලා මම ෂර්ට් එකේ. ඉතින් මං ගියා කෙලින්ම මෝචරියට. නාවික හමුදා මේ ගුවන් හමුදාවෙන් තමයි ඒක මිනි බාරව හිටියේ. ඇත්තටම රොනීට කිසිම වෙනසක් තිබුණේ නැහැ. හරියටම ඌට වෙඩි වැදුවතන ඔළුවට. අර ඌ ඇත්තටම වැදගත් ධනවත් පවුලක කෙනෙක්. අර බෙල්ලේ රන් මාලෙත් එහෙම්මම තිබුණා. ඉතින් ඇත්තටම පස්සේ මම ඔය මේ කටයුතු මෙය වුණාම එයා මම මතක් වෙනවා ඔහුගේ අම්මා. තාම විශ්වාස කරනවා පුතා ගෙදර එනවා කියලා. මේක අර පිරවි චිත්‍රපටියේ තාත්තා මියගිය පුතා ගෙදර එනකන් බලන් ඉන්නා වගේ දෙයක්. රොනි කියන්නේ නම් රත්තරන් හදවතත් පිටිමිනිය කවදාවත් පිටිපස්සේ ඉඳන් යමව් කියන මිනිහෙක් නෙවෙයි ඉස්සරහට ගිහිල්ලා වරෙල්ලා කියන මිනිහෙක්. ඊළඟ චරිතය තමයි නිමල් බාලසූරිය. බාලසූරිය මේ කුරුණෑගල පැත්තේ හෙට්ටිපොළ ගමේ මුලින් ඔහු ආවේ මේ NDT පාඨමාලාව කරන්න. ඊළඟ අවුරුද්දේ ඔහු BSc පාඨමාලාවට ආවා. ඔහු මුලින් ජෛව වේදපාලට විරුද්ධව හිටියේ. නමුත් ඔහු පසුව ජනතා විප්ලවයේ පූර්ණ කාලිකයෙක් වුණා. හරිම මහන්සිලා වැඩ කරා. නමුත් ඔහු අවාසනාවන්ත විදිහට මේ අර ගොඩේ බෝම්බයක් රැගෙන යද්දී ඒ බෝම්බෙම පුපුරලා ඔහු මිය ගියා. ඉතින් ඔහුගේ දේහත් හරිම අවාසනාවන්තයි. මොකද මගේ ලොකු අක්කා කසාද බැන්දෙත් හරියටම ඒ දවස්සේ. මේ හරිම කනගාටුදායකයි මේ මේ සිදුවීම් දෙක. පසුව ඔය හෙට්ටිපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති හැටියට ඔහුගේ ඥාති සහෝදරයෙක් පත් වුණා. ඔහු මගෙන් ඉල්ලීමක් කරා ගමට මොනවාරි කරන්න සර් කියලා. ඉතින් මේ බාලෙත් මතක් වුණා අපි විශාල සංකීර්ණ ඉදි කළා. ඉතින් මම ඒ රැස්වීමේදී කිව්වා මේ නිමල් බාලසූරිය මේ ගමේ වක්කඩෙන් වතුර පිපුණ ළමේ අද සමහර විට මේ කහදන ප්‍රධාන ඉංජිනේරුවා වෙන්න තිබිච්ච කෙනෙක්. ඔහුට ඇතැම් අය දොස් කියනවා වෙන්න පුළුවන්, සමාජයේ දොස් කියනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොමලා මේ ලේවැකිච්ච අතීතයේ දරුවෝ. මේක හොඳට පාවිච්චි කරලා මේකෙන් මේ ප්‍රදේශයේ මිනිස්සු යම් දියුණුවක් ලබා ගන්නවා නම් ඒක බාලෙටත් කරන පිනක් කියලා. මේ කිරුල බර වැඩි දේවි. ඊළඟ මතක පදය. ඇත්තටම මේ ගීත දෙකක් තු කොහෙද තියෙනවා මේකේ. යුග ගායනයකුත් තියෙනවා මේ අමරසිරි පීරිස්. ඇත්තටම මේ අමරසිරි පීරිස් ගැන මං අහලා කතාවක් තියෙනවා. ඒ කතාව මේ කේමදාස මාස්ටර්ගේ තිබුණ 800 වසක කේමදාස නම් ඔහු කියලා වැඩසටහනක් මේ අපි තරුණ කාලේ මේ මේ වදනම් ආයතනයේ. ඉතින් මං එහි ගියා. එතකොට කිව්වා මේ දුලීකා ගීතය කියන්නේ කියලා කීප වතාවක්ම මේ මෑතදී අභාවප්‍රාප්තෙත් විශාරද සනන්දන්සීට කිව්වය. කේමදාස මාස්ටර් බලාපොරොත්තු වෙන ඒ සොරේ ආවේ නැත. එතකොට එතන මම හිතන්නේ ඩොල්කි හරි මොනවා හරි ක්‍රීඩා මේ කරපු අමසිරි පීරිස් මහත්තයෙක් කියනවා බලන්න මේ විශාරදට ඇහෙන්න ඔය දුලීකා එක කියලා. අර තියෙන ඇදලා ඇදලා කියන්නේ දුලීකා කියලා. ඒක ඇල්ල.
Amarasiri Piris itu tuh hari itu jangan preunya landuni. Landuni. Di itu. Iting, atra Amaradeva game passe ini matte. Apu kenapa tamai me Amarasiri Piris me padarajane na ati wisista padarajane. Tetapi me tamang kalantraya ekata jiwat tece birind. Abahawa prapta vela giham. Tani unu semiye kute ena de. Mama hungak dekala kinde ma gudak ekata bendila jiwat tena ege. Mahatya hari nona hari abahawa prapta nama anik kena tau wedi kalya jiwat tena. E addeki matak ganana awak mati ena. Per me gite hari eta anne addeki matak bendena dea. Iting gite mama mage hadawatara tadin eka mulama ahapu hati man danagatta meka visishta padarachanaya etaranne meka me gayana shailiyat emai passe eke ehttarema thawa ma hitana yuga gayaneyekut umariya ekkada koheda tiyena ma ekat ahuwa e wagema ekata ara roopa rachanayekut kala thibuna YouTube eke ekat ithama visishta visishta sanketaatmaka roopa rachanaya hondai den mata me thawa atheete kathawak ahaganna thiyena me දේශපාලන ගමන මට ඇත්තම අමතකුණා මුල හරිය අහන්න තෝ ඩැනියෙල් කියලා කවුරුද සහෝ ඔව් කවුද ඔහුගේ නම MD ඩැනියෙල් අපි ශිෂ්‍ය දේශපාලන ඉන්නකොට ඔහු මේ DIG ධම්මසේකර මහත්මයාත් එක්ක කටයුතු කරපු කෙනෙක් කාලයක් චීන කොමියුනිස්ට් පක්ෂයේ වැඩ කරපු කෙනෙක් චීනයට එහෙම ගිහිල්ලා ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ YP දසිල්ල මහත්තයලත් එක්ක එහෙම ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආභාෂය ලබපු කෙනෙක් hari meditera manusia gandara ekale oy uture yapane jeevit vechcha maathara minissunta gahala pennuwa uture jaathivaadi deni ayya thamai e ayawa genalla nadattu kale mulimma me abeyarame ilangata gandara te ohuta loku danayak tiyena kenek nevi ohuta duwala thun denek hitiya putek hitiya kisima vena aadayamak thibunne habai ohu samaaja seeweyatama adishtaanayen kapa vela වැඩ කරපු මහත්මේ ඇත්තට මේ ඩැනියෙලාගේ පරපුර දැන් නැහැ. ඒ කියන්නේ ගෙදර පවුලක් දරුවෝ තුන්දෙනෙක්, දැරිවියෝ තුන්දෙනෙක්, පුතෙක් එයා අමතක කරලා මේ රටේ බලගත්ු ප්‍රශ්නවලට මැදිහත් වෙන. ඔහු දක්වපු ඔහුගේ එක්තරා ජීවගුණයි. වැදගත්ම දේ වයසෙන් ඉතා පරතරයක් තියෙද්දී ඔහු අපේ දේශපාලන ව්‍යාපාරයට ඔය රට විශ්ව පෙරමුණට එකතු වුණා. ඔව්. එකතු වෙලා ඔය මාතර ප්‍රදර්ශනයේ සංවිධානය කරන්න මං කලින් කිව්වනේ මහ පරිමාණයෙන් දායක වුණා. ඉතින් ඔහුට ඒ නිසා අපිත් එක්කම හිරපත් කන්නත් උනා. ඔව්. ඒක ඔහුට හොඳ ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන්. ආ. ඉතින් ඔහු පොලිසිය නිලධාරීන් එක්ක සම්පූර්ණ ඉංග්‍රීසියෙන් තමයි කතාව. කොහොමරි අපිට අපි මානහිමිකම් නඩුවක් දාලා අපි ඒකත් ජයග්‍රහණය කළා. ඇත්තටම ඔවුන් වගේ මිනිස්සු ගැන උසිලිපින පත්‍රයේ යම් ලිපිමාලාවක් පළ වුණා. මේ ඉතිහාසයේ වෙනම සඳහන් කළ යුතු මිනිස්සු ඒ කියන්නේ පරාර්ථ චර්යාවම විසින් දරුවන්ට කරන යුතුකම් අමතක කරලා ඒ දරුවන්ගේ අනාගතය ගැන සමටේ දරුවන්ට ලොකු වේදනාවක් ඇති. මොකද MD ඩැනියෙල්ට තිබිච්ච සමාජ සම්බන්ධකම් එක්ක මේ ඕනම සංස්ථාවක සභාපතිකමක්, මන්ත්‍රීකමක්, ඇමතිකමක් වුණත් ගන්න පුළුවන් මිනිහේ. නමුත් ඒ වෙනුවට පාරේ පයින් යන්න, මහන්සි වෙන්න, බයිසිකලෙන් යන්න, මරණය දක්වාම තමන්ගේ මතේ වෙනුවෙන් පෙනී ඉන්න උතුම අදිෂ්ඨානය තිබිච්ච දකුණු මිනිහේ. දැන් මේ මේ ජනතා මිතුරු කරන කාලේ ඉඳලා මේ බොහෝ පිරිසක් ඔබත් එක්ක මේ ගමනේ හිටියනේ. ජීවිතේ පැහැර යෑම, පැහැර හැරීම, මගේ හැරීම, සම්බන්ධතා බිඳීම්, කැඩීම් මේ දේවල් සිද්ධ වෙනවා. ඔබ තමයි සාමාන්‍යයෙන් පෘථග්ජන ජීවිතවල ස්වභාවය. හැබැයි මේ දැන් අද වෙද්දී ඔය මුලේ ඉඳලා හිටපු අය කවුරුත් නැහැ මේ අපට පේනවානේ. අභ්‍යන්තරයෙන් එහෙම ඉන්නවද කියන මම දන්නේ නැහැ. මේ මොකක්ද මේ අලුත් සමාජ සංස්කෘතියින් උගහ ගැනීම, අලුත් අලුත් පිරිස් සම්බන්ධ වීම, අර පරණ පිරිස් මේ ජීවිතෙන් හැර යෑම මොකක්ද ඒ හේතුව? මෙහෙමයි, ඒ දේශපාලනයේදී ඔය අපි විශ්වාස කරනවා ඔය මිනිස්සු අපේ රටේ සින සාමාන්‍ය පිළිගැනීම තමයි පක්ෂ කියලා ඒවා තියෙනවා. ඒවට මාර ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා නොවෙනස්. ඒවා ඒගොල්ලෝ ඇදහිලි හැටියට තියන් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ශ්‍රේෂ්ඨ කියන්නේ. නමුත් ලංකාවේ හුඟක් වෙලාවට පක්ෂ නැහැ.
ඉන්නේ නායකයා හා ඒ නායකයා වටේ ගුණ වෙච්ච කල්ලි. ඒ වගේම මතවාද කියලා ඒවත් නැහැ. වමේ මතවාද කියලා ඒවද නැහැ. නමට කියනවා නමුත් වමේ මතවාද කියලා ඒකුත් නැහැ. ලිබරල් දක්ෂිණාංශික මතවාද කියලා කක්කුත් නැහැ. නායකයා හා නායකයා වටේ ඇති වෙන පිරිසේ අදහස් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත්, එක්සත් ජාතික පක්ෂය ගත්තත්, සමසමාජ කොමියුනිස්ට් ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් ඕක තමයි යථාර්ථය. ඉතින් ඒකින්ද මම විශ්වාස කරන්නේ මේ එකම කල්ලියක්, එකම කණ්ඩායමක් අඛණ්ඩව අවුරුදු 30ක් එක තැනක ඉන්න එක හරිම ශ්‍රේෂ්ඨ ගතියක්, හරිම ප්‍රතිපත්ති ගති ගරුක ගතියක් කියලා. මොකද ලෝකය පරිණාමය වෙනවා. පක්ෂ පරිණාමය වෙනවා. මිනිස්සු පරිණාමය වෙනවා. දිනෙන් දින අලුත් අභියෝග ඉදිරිපත් වෙනවා. ඒ අභියෝග ජයගනිමින් ඒවට උත්තර දෙමින් අපි ගමන් කරනවා. ඊයේ තිබිච්ච අභියෝගේ නෙමෙයි හෙට තියෙන්නේ. ඒක මම දකින්නේ ප්‍රායෝගිකත්වයේ කියලා. දැන් ඔය සාර්ථක හැම චරිතයකම ප්‍රායෝගිකත්වයේ තිබුණා. දැන් සමහරු ඒ ප්‍රායෝගිකත්වයෙන් ඒ නායකයෝ ගත්තොත් ඒ ජයග්‍රහණ ළඟා කරගත්තා. දැන් උදාහරණයක් හැටියට ගන්න මේ වර්තමානයේ සිදුවෙන දේ ගන්නකො මේ නරේන්ද්‍ර මෝඩි. ඒ නරේන්ද්‍ර මෝඩි දිහා බැලුවම මොකද්ද මේ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා කරන්නේ? ඇමරිකාවට යනවා, ඇමරිකාවත් එක්ක ජපානය, ඔස්ට්‍රේලියාව ඉන්න කොඩ් වැඩපිළිවෙලේ ඉන්නවා. ඇමරිකාව රුසියාවට විරුද්ධව යුද්ධ කළාම නෑ, රුසියාවත් එක්ක අපි ගනුදෙනු කරනවා කියලා රුසියාවේ තෙල් ගෙන්න ගන්නවා. ඊළඟට බ්‍රික්ස් කියලා ඇමරිකාවේ ඩොලර් එකට විරුද්ධව ඩී ඩොලරයිසේෂන් ප්‍රොසෙස් එකට ඒගොල්ලෝ එකතුනවා. බැලු බැල්මට මේ කිසි ප්‍රතිපත්තියක් නැති, එක ක්‍රියාවලියක් නැති, වරක් චීනය එක්ක ඉන්නවා, වරක් රුසියාව එක්ක ඉන්නවා, වරක් ඇමරිකා එක්සත් ජනපදයක ඉන්නවා වගේ තමයි පේන්නේ. නමුත් ඔහු ඉතාම සාර්ථක විදිහට ඉන්දියාවේ උපාය මාර්ගය හඳුනාගෙන තමන්ගේ චරිතය අනුව හැඩගස්සාගෙන යනවා. ඔහුට කාලයක් මානව හිමිකම් ප්‍රශ්න මත ඇමරිකාවට වීසාවක් දුන්නේ නැහැ. අද රතු පලස එකවරක් නෙවෙයි දෙවරක් ඔහුට එළනවා එන්න කියලා. කොංග්‍රස් එකම ගන්න කියනවා. හරි. ඉතින් කාලයක් ඔහුට ඉංග්‍රීසි බෑ කියලා මා විලම්පණයක් කරපු ඉංග්‍රීසි ලේඛක ලේඛිකාව ඔහුගෙන් දැන් ඉන්ටර්විව් ගන්නවා. ඉතින් මං කියන්නේ මේක තමයි මේ ප්‍රායෝගිකත්වය. ඔහු හරියටම ඉන්දියාව ප්‍රායෝගිකව ස්ථානගත කරලා තියෙනවා. ඔහු මං හිතන්නේ චීනයත් එක්ක යුද්ධයකට සැරසෙනවා කියලා එහෙම එකක් පෙන්වුවට. ඔහු ඒ හරහා මොකද කරන්නේ? එක්සත් ජනපදයේ තාක්ෂණය ඉන්දියාවට ගන්නවා. ඔහුට තේරුණාම රුසියාවේ තෙල් ඉන්දියාවට ගෙනල්ලා ඒකෙන් ලොකු ව්‍යාපාරයක් කරන්න පුළුවන් කියලා. ඌට ඇමරිකාව වැදගත් නැහැ, ඔහු ඒ වැඩේ කරනවා. හරි. ඔහුට තේරුණාම චීනයයි ඉන්දියාවයි මේ ඔය බ්‍රික්ස් රටවල් බ්‍රසීලියයි දකුණු මේ අප්‍රිකාවයි මේ ටික එකහු වුණාම රුසියාවයි ඇමරිකාවේ ඩොලර් එකට අභියෝග කරන්න පුළුවන් කියලා. ඒ ඩොලර් එකට අභියෝග කරන්න ඉන්දියානු රුපියල අද ලොකු තැනක නැහැ. හැබැයි ඔහු දන්නවා දිනක ඒක මෙතෙන්ට එනවා කියලා. ඒ අනුව කටයුතු කරනවා. ඔය කෙනෙකුට බීජේපීගේ ඉතිහාසය මේ මොකද්ද මේ වෙමින් තියෙන්නේ? දැන් මෝඩිට අමතක වෙලාද හින්දු හින්දුත්වය? මෝඩිගේ දැන් කහපාට ගැලවිලාද? මෝඩිත් දැන් ඇමරිකන් නෑ. ඉන්දියානු උපායමාර්ගය ඔහු ක්‍රියා කරයි. ඔහු සාර්ථක ප්‍රායෝගික නායකයෙක්. ගන්න මැක්‍රෝන්, එමැනුවෙල් මැක්‍රෝන්. එමැනුවෙල් මැක්‍රෝන් ප්‍රංශේ. එතකොට මේ යුරෝපයේ මැද හරි බලගත්තු ප්‍රංශ ඉතිහාසය, යුරෝපී ඉතිහාසය. වරක ඔහු ඇමරිකාවත් එක්ක හිටගන්නවා මේ රුසියාවට පහර දෙන්න, යුක්‍රේනයට උදව් කරන්න. තවදාට ඔහු යනවා චීනයට. දැන් ඔහු යෝජනා කරලා තියෙනවා ඔහු මැදිහත් වෙනවා කියලා බ්‍රික්ස් එකට කහු වෙනවා කියලා. මේ රුසියාවයි චීනයයි එක්ක. දැන් ඔහු මේ මෑතදී සමුළුවක් පවත්වලා කියනවා මේ බ්‍රිටන් වුඩ් එක, ඇමරිකාව හදපු බ්‍රිටන් වුඩ් එක මේක හරියන්නේ අපි අලුත් මේ ගේන්න ඕනේ මූල්‍ය, ගෝලීය මූල්‍ය ක්‍රියාදාමය. ඒකට තමයි අපේ ජනාධිපතිතුමත් මේ ළඟදී ගියේ. ඒ තමයි ප්‍රායෝගිකත්වය. ඒ කියන්නේ එක පාර්ශවයක් එක්ක එල්ලිලා ඇමරිකා එක්සත් ජනපදයේ හීලෑ දඩබල්ලෙක් වෙන එක හරි, චීනයේ හීලෑ ක්ලයින්ට් කෙනෙක් වෙන එක හරි නෙවෙයි, ප්‍රංශය, ප්‍රංශයේ උපාය මාර්ගය, ඒකට අනුව මේ ලෝකේ රටවල් එක ගන්දෙනු. ඒක අවස්ථාවාදී නෙවෙයි, ඒක තමයි ප්‍රායෝගිකත්වය. ඒ නිසා තමයි ලී ක්වාන් යූ සාර්ථක වෙන්නේ සිංගප්පූරුවේ. ඒ නිසා තමයි ඩෙන් ෂියාවෝපින් සාර්ථක වෙන්නේ චීනයේ. දැන් බලන්න ඔය ඩෙන් චීනයේ උපජනාධිපති වුණා. ඔහුගේ ළඟ මිත්‍රයෙක් තමයි ඔය වර්තමාන චීන ජනාධිපති ෂී ජින්පින්ගේ පියා. ෂී ජින්පින්ගේ පියාව පත් කළා කාලයක් ඔය දැන් තියෙන ඔය විශාල ඔය පර්ල් රිවර් එක කියලා කියන්නේ ඒ ප්‍රදේශයේ බාර කොමියුනිස්ට් පක්ෂ නායකයා හැටියට. ඔහු ගියාම ඔහුට තිබිච්ච අභියෝගය තමයි සෞභාග්‍යමත් හොංකොන් රට පේනවා අතට.
චීන තරුණ ළමයි කොමියුනිස්ට් හමුදාවේ වෙඩි කාගෙන හොංකොං බලා යනවා. උරුවෙන් යනවා, පාරුවෙන් යනවා, නැවෙන් යනවා, පීනලා යනවා, නොයෙක් විදිහට යනවා. කොච්චර මැරුවත් කොච්චර හිරේ දැම්මත් නවතින්නේ නැහැ. ඉතින් ඔහු ගිල්ලා ඩෙන්චියා පින්ට කිව්වා මට මේ වැඩේ කරන්න බෑ, මට මේ චීන මිනිස්සු මරන්න බෑ. මොකද්ද මං කරන්නේ? ඉතින් ඩෙන්චියා ඔබින් කිව්වා අර හොංකොං එක ඔයා මේ පර්ල් රිවර් බේසින් එකට ගිහින්. එතකොට හොංකොං කියන්නේ නිදහස් වෙන කලාපයක්. ඒ නිදහස් වෙන කලාපයක් මෙතන පිහිටවන්න ගියාම ඒ කොමියුනිස්ට් ප්‍රතිපත්ති වලට විරුද්ධයි. දැන් මට මතකයි ඒ කාලේ ඔය 70 ගණන් වල 78 79 විජේවීර මහත්තයා කියපු එකක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ආම කටුනායක නිදහස් වෙළඳ කලාපේ සම්පූර්ණයෙන්ම ජනසතු කරනවා කියන. ගඩොලෙන් ගඩොල ගන්නවා. ඒක තමයි ඇත්තටම කොමියුනිස්ට් මතය. ඒක දැන් චීනය තීරණය කරනවා නිදහස් වෙළඳ කලාපයක් අරින්න ඔතන. අද මොකද තත්ත්වය? නොඑක් දෙනාව ඩෙන් ෂියාවපින් ධනවාදී ප්‍රතිසංස්කරණ කරනවා කොමියුනිස්ට් වාදයට විරුද්ධයි කිව්වා. හැබැයි ඒ ප්‍රායෝගිකත්වය එහෙම නැත්නම් ප්‍රැග්මැටිසම් නිසා මොකද උනේ? ලෝකෙන් තුනෙන් එකක නිෂ්පාදන කරන ගොන්ෂෝ චෙන්චෙන් කියන දැවැන්ත නගර අද එතන ඉදි වෙලා තියෙනවා. හොංකොං දැන් පොඩි. ඉතින් මේ වගේ මේ ප්‍රායෝගිකත්වය මත තමයි ලෝකේ ඉදිරියට යන්නේ. මිනිස්සු අනුක්‍රමයෙන් තමයි එතෙන්ට යන්නේ. දැන් පොඩි උදාහරණයක් කියන්න. ලී ක්වාන් වූට උපදෙස් දුන්න ඩෙන්මාර්ක් ජාතිකයේ ඔය මේ සිංගප්පූරුව අල්ලගත්ත ඉංග්‍රීසි ජාතිකයාගේ ලොකු පිළිරුවක් තිබුණා ඔය සිංගප්පූරුව මැද. එතකොට ඔය ජාතිකවාදීන් කිව්වා අපි නිදහස ලබා ගත්තා මේ ගලවලා දාන්න ඕනේ. මේ සුද්ධ අපි ඔය යට කරගෙන මේ මිට මේ ගලවලා දාන්න ඕනේ කියලා. අර ඩෙන්මාර්ක් ජාතිකයා උට උපදේශයක් දීලා ගියා මේ ලී ක්වාන් වූට මේ ලී ඔබ කරන්න එපා. ඒ රූපේ හොඳයි. ඔය රූපේ ප්‍රධාන කරගෙන ප්‍රධාන මාර්ගය ඉදු කරන ඕචාඩ් ස්ට්‍රීට් කියලා තියෙනවා. අර හදන්න. ඒ ඇදුවාම සුද්දන්ට තේරෙන ආයෝජකයන්ට මේක මේ අපේ රටක් කියලා. ඒ හැඟීම එන තුරාට ආයෝජන එනවා. දැන් අර බොරු ජාතික අභිමානයේ මොකද ලී ක්වාන් වූ සිංගප්පූරුට ආදරේ නැද්ද? ඔහු දේශප්‍රේමියෙක් නෙමෙයිද? දැන් ඔහු හරි හොඳ කරමු. ඒ වගේම ඔහු ඉංග්‍රීසි බස මුලදී ප්‍රමුඛතාවයට ගත්තා. හැබැයි ඔහු මැරෙන්න ටික කාලයකට කලින් කිව්වා. ඊළඟ බලේ චීනය. අපේ උන්ට මැන්ඩරින් ඉගෙන ගන්න කියලා. හරි මේක තමයි මේ ප්‍රායෝගිකත්වය. ඉතින් ඕව ගැන නොදන්න මල පොතේ අකුර නොදන්න උන් කියනවා අන්න අරුන්ට ප්‍රතිපත්තියක් නැහැ. අරු එක එදා හිටපු අය අද නැහැ. හරි මේගොල්ලෝ පිට යනවා කියලා. අපි මම ප්‍රායෝගිකවාදී. ඒ වගේම මම පිළිගන්න මේ තරුණ පිරිසට අපිට වඩා හැකියාවන් තියෙන උන්ට තැන දෙන්න ඕනේ කියලා. රෑමැදියම මත්තු තොටියෝ. ඔව්. ඉන්දිකාගේ ගීතය. ඔව්. ඇත්තටම මේ ගීතය මම ඉන්දිකා උපමාලි දක්ෂ ගායිකාවක්. ඇතර මේ තරුණ අතිදක්ෂ ගායිකාවක්. හැබැයි මේ රජීව් වෙල්ගම් ඔහු මේ පහුගිය කාලේ බිහි වෙච්ච අති විශිෂ්ට ගීත රචකයෙක්. විශේෂයෙන්ම ඔහුගේ අර මේ තරම් සිව්මෙල්ද කළුගල් එක ඒ ගීතය ඔහු මතන මේ නීතිපීඨයේ හිටියේ කොළඹ. එතකොට ඔහුගේ ඒ පද රචනා ශෛලිය ඒ වෙන්දෙන අරුත සෑහෙන වෙලාවක් අර අපි කියන්නේ තලු මරමර වින්දනය කරන්න පුළුවන් පදෙන් පදේ. ඇතර මේ ඉන්දිකා උපමාලේ මම හිතන්නේ තරුණ මේ තරුණ කියන්න බෑ නමුත් නව ගායිකාවක් හැටියට මේ කලා මේ 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 ශ්‍රේෂ්ඨවල ගොඩක් උඩට ආපු කෙනෙක්. ඉතින් මේකේ සරල අර්ථයෙන් කිව්වොත් මේ කාන්තාවක් තමන්ගේ සැමියා ඔහු සමහරට දල රළු කෙනෙක් වෙන්න පුළුවන්. ඇයට වඩා නවීන ඒ කියන්නේ අපි ගත්තොත් මොඩර්න් ටයිප් එකේ පිරිමි හම්බ වෙනවා. හැබැයි මේ ලොකු නැව් යනවා කියලා කියන්නේ ඒකවල ඇතුවාරි නැතුවාරි. හැබැයි තොටියට තමයි පෙම් කරන්නේ. ඉතින් මේක ලිංගික සංසර්ගය, ලිංගික ආශාව, ඒ වගේම ඒ සඳහා තමන්ගේ ප්‍රේමවන්තයාට තියෙන බැඳීම, ඒ අයගේ සමහරට ග්‍රාම්‍ය ස්වභාවය මේ ඔක්කොම තියෙන එකක්. ඇත්තටම මේක අර ලේඩි චැටලීස් ලව එකේ දවන්ත සිටුවරිය අර ගෙදර දරපලන වැඩ කරන මිනිහට බැඳියාවක් ඇති වෙනවනේ. ඒ ඒ ඒ ඒ ඒ මොකද ඒ බැඳෙන්නේ ඔහුගේ දෘඪ කායික ශක්තිය. ඔහුත් එක්ක අන්තිමට ඇමරිකාවට පලා යන්න තීරණය කරනවනේ. මේ සිටු සම්පත් ඔක්කොම අතහැරලා තමන්ගේ මේ අබ්බගත සැමියා සිටුවරේ අතහැරලා මේ තමයි ගැහණිය. එතකොට මේ එක මොහොතක ඇය තීරණය කරන මේ ඔක්කොම ශුන්‍යයි. මගේ අර ප්‍රේමණීය ඒ බලාපොරොත්තු ගොඩක්
විශිෂ්ටයි මම ඒකට එන්න ඕනේ කියලා. ඉතින් ඒක මේ වගේ පද රචනය ඇතුළේ මේ ශිෂ්ට සම්පන්නනේ. ඒ මේක වැදගත්කම ඒකනේ මේ මේ ලිංගික කාරණාව ඉතාම ශිෂ්ට සම්පන්න ඉතාම අරුත්බර වදන් පෙළකට ගන්න එක. දැන් ඔය අපේ ගීතය අර ගීත තියෙනවානේ. දැන් උදාහරණයක් ඇටියට මේ ඔය අපේ ගීත ගීත තියෙනවා. අපේ පරණ කවි 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 පන්ති තියෙනවා. අර සඳවතගෙන් කිරිදෝලා සඳවතසේ මුදවාලා අනේ නෑනු නෑ නොකියා මට රාං කිරි දෙන්නේ කියලා කවියක් තියෙනවනේ. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි මේ සඳවතක් වගේ ඒ සඳ කිරි වලින් නැහුණාම කොච්චර සෞම්‍ය මොලොක් අදහසක්ද අපිට එන්නේ නේද? මූණ ඉපගන්න කරන ආරාධනය. හැබැයි කොච්චර ලස්සනට ලයන්විතව පද අරුත් ගන්නලා කරන එකේ මොනවත් අපිට ත්‍රාඩ අදහසක් එහෙම නැත්නම් එහෙම පහත් පෙළේ කාමාශාවක් ඇති වෙනවද? නැහැ. හැබැයි මං දුන්නේ කිස් එකයි කිව්වොත් ඒ සින්දුවක් තිබුණා නේද? හරි. ඒතකොට ඒක හැබැයි වෙන වෙන තලයක එකක්. මම මේක හෙලා දකිනවනේ ඒක වෙන තලයක වෙන ග්‍රාම්‍ය අරුත් ගන්න ඕන එකක්. මේ ගීතය අර විශිෂ්ට ගණයට අයිති වෙන ගීතයක්. හරි, අපි මේ අවසානට ඇවිත් ඉන්නේ. මට මේ මම ඍජුවම මේ දේශපාලන කාරණා වලින් ටිකක් මේ බැහැර වෙලාම කතා කරනවා කියලා හිතින්. මොකද අපිට ඊට වඩා දේවල් කතා කරන්න තියෙන ඔබේ ජීවිතය ඇතුළේ අපට දැනගන්න තියෙන මතක ගහගන්න තියෙන දේවල් ඒ අතීතයේ මෙතන මෙහෙම අපට සංස්මරණය කරන්න පුළුවන් නම් හොඳයි කියන විශ්වාසය මම මුලින් ඉඳලම හිටපු නිසා. දැන් ඔය නිරන්තරයෙන් සමහර දේවල් කතා කරද්දී විවිධ දේශපාලන නායකයෝ ගැන ඔවුන් උපමාවලට උපමේයන් වලට ගත්ත නිසා ඔබට ඔබේ ජීවිතය ඇතුළේ බොහෝ පිරිසක් හම්බුණා. සිරිමාව වැතිනිය, ජේ.ආර්. ජයවර්ධනාධිපතිවරයා, ප්‍රේමදාස මහත්තයා, රංජන් විජේරත්න, ලලිත් ඇතුළත්මතුල ආදී අනේක විධ පිරිසක් වර්තමානයේ මේ අධ්‍යතනයේ නියෝජනය වෙන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ දක්වාම මේ සියලු දෙනාම මෙහෙම එක තැනකට තිබ්බහම දැන් ඉන්න අය ගැන අපි පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් එහෙම දර්ශනයක් එක්ක අරමුණක් එක්ක පෙරමුණක් නිර්මාණය කරන්න අදහසක් තිබ්බ නායකයෝ විදිහට පිළිගත්ත ඔබේ ජීවිතය ඇතුළේ පිළිගත්ත නායකයා කවුද? මෙහෙමයි, මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පස්සේ ඒ පක්ෂය හා එහි පක්ෂයේ තිබිච්ච ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි, හැබැයි දේශපාලනය නම් ලිබරල් නෑ, දේශපාලනයේ ඒකාධිපති ඒ ප්‍රතිපත්තිය ජාතික ජාත්‍යන්තර වශයෙන් ගෙනියන්න පුළුවන් අනුප්‍රාප්තිකය හා පුජ්‍යලය විය යුතු තිබුණේ ලලිත් ඇතුළත්මලේ, රණසිංහ ප්‍රේමදාස නෙමෙයි. රණසිංහ ප්‍රේමදාස ඇත්තටම ඉතිහාසයේ අහම්බයක්. ඔහු මෛත්‍රීපාල සිරිසේන වගේද? එහෙමමත් නෙවෙයි. මොකද මෛත්‍රීපාල සිරිසේන නම් තනිකරම අහම්බයක්නේ. නමුත් ප්‍රේමදාස මහත්තයා එතෙන්ට ආවේ සෑහෙන්න කට්ට කාගෙන. ඔහු ඇත්තටම එන්න තිබුණු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ. ඔහු වැනි නෑ මං කියන්නේ ඔහු වැනි මේ සිංහල කතා කරන ග්‍රාමීය පසුබිමක් තියෙන එහෙම කෙනෙක් ආරිය සූට් එක අඳින ඔහු එන්න ඕනේ. බණ්ඩාරනායකගේ අනුගාමිකෙක් හැටියට එන්න ඕනේ. නමුත් ඔහු තෝරගත්තේ අර රදලයින්ගේ භූමිය, ප්‍රභූපන්තියේ භූමිය, එක්සත් ජාතික පක්ෂය. ඉතින් ඒ පක්ෂයට ඔහු ගැලපුණේ නෑ. ඔහු අවසානයේ ප්‍රභූපන්තියේ ලොකු වෛරයකට ලක් වුණා. ඔහුත් නොදැමුණු, ඒ කියන්නේ නොදැමුණු විදිහට තමයි ඔහු හැසුරුනේ. ඔහු අර තරුණ කැරැල්ල මර්ධනය කරපු ඒ ආ වියරු ස්වභාවයත්, බලේ රැඳී ඉන්න කරපු මහා මරිමෝඩ වැඩත්, ඔහුගේ පවුල් සංස්ථාව ඉස්සරහට දාගෙන නටපු නාඩගම් අපිට ඔක්කොම මතකයි. ඔහු ඇතුළත් මුදලී ඝාතනය කළේ කවුද කියලා නිකන් සැක මුසුකන් දුවන මම නම් විශ්වාස කරන එකේ මේ ප්‍රේමදාස ජනාධිපතිතුමාමයි. හා ඔහුගේ ඔහු වටා හිටපු අනුගාමිකයෝ විය යුතුයි. ඒ අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා තාමත්ම භයානක විදිහට මිය ගියා. ඔහු මිය ගියාම මිනිස්සු මාර විදිහට රතිඤ්ඤ පත්තු කළා. ඒක සැමොත් මම ඔහුගේ අවමගුල් ගෙදර ගියා. තාම සුළු පිරිසක් ඒ අවමගුල් ගෙදරට හිටියේ මේ නිදහස් චතුරස්‍රයේ. ඉතින් මේ කෙදවාචකය මං හිතන හැටියට ලංකාවේ මේ අන්තර්ජාතික වටපිටාවත් එක්ක උපාලි විජයවර්ධන හා ලලිත ඇතුළත්මුදලි තමයි මේ ඒ සුසංයෝගය තමයි ලංකාව අර ඒ පැත්තෙන්
කියන සම්ප්‍රදායික දක්ෂිණාංශික ලිබරල් දේශපාලනයේ පැත්තෙන් මේ රට ඉදිරියට ගෙනියන්න හිටපු චරිත දෙකම උපාලි විජයවර්ධන මහත්තයා කතා කරලා නැහැ. අතුලත් මුදි මහත්තයා ඉතාම පොඩි පොඩියට තමයි කතා කරලා තියෙන්නේ. ඔහු අපේ ගම්පලාත කෙනෙක්. ඔහුගේ ඉතාම පොඩියට කතා කරලා තියෙන්නේ. නමුත් ඔහුගේ ඔහු වටා සිටපු අය ඔහුගේ චරිත කතාව ඔහුගේ ස්වභාවය ඒ ඔක්කොම බැලුවට පස්සේ ඔහු තමයි මම හිතන්නේ ඉදිරියට යන හිටපු නායකයා කියලා ලංකාවට හැදෙන්න හිටපු හොඳම ජනාධිපති කියලා. නිවන් දුටු හිමි ඔබේ අවසන් මතක පදේ මේක ජීවිතේ පද මතකයක් විදිහට එන්නේ හේතු. ඇත්තටම ඔය මං කොයි වික්ටර් රත්නායක ගැන වික්ටර් රත්නායකට මේ ඕන ගීතයක් කියන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඇත්තටම ඔහු අර අපි පුඩා කාලේ කියන්නේ 70 දශකයේ මහා නිකන් පුදුමාකාර උමතුවක් වික්ටර් රත්නායක සා ප්‍රසංගය කියන්නේ. මට මතකයි ඔහු අපේ මේ මම පොඩි කාලේ මේ ඔහු ආව හොරණ අශෝක සිනමා හලේ ඔහුගේ සා ප්‍රසංගය කරන්න. මං හිතුවා මේ මේක බලන්න යන්න පුළුවන් එකක් මේක අපි ටිකට් එකක් අරගෙන මොකක් හරි බලන්න ඕන කියලා. අපේ අක්කගෙත් පොඩි අක්කගෙත් ලොකු උමතුවක් තිබුණා වික්ටර්ගේ සිංදු වලට. මගේ එච්චරම මේකක් තිබුණ නැතුණත් මේක බලන්න. බලන්න ගියාම තමයි මං දැක්කේ මේ කිලෝමීටර් ගණනක් දිග පොලිම. ඉතින් අපේ තක්ෂිලා විද්‍යාලය තිබුණේ අශෝක සිනමා හලේ අල්ලපු ඇටි. ඉතින් මං තාප්පේ මෙහා පැත්තේ ඉඳන් ওই වික්ටර්ගේ සා ප්‍රසංගය අහන් හිටියා. ඔය ඔවිතින් ඒ ප්‍රසංගය ඇහුවා. මේ නිවන් දුටු හිමි ගීතය මගේ හිත ගත්තේ මම වරක් ගියා රුවන්වැලි සෑයට. මං තරම ආස කරන තැනක් රුවන්වැලි සෑය. එතනට ගිය වෙලාවේ ඒකට යන්න ඕනේ එක වෙලාවක් තියෙන උදේ 5ට විතර තැම්පත් අවස්ථාවේ ඒ ඒ පැදකුණු කරගෙන එනකොට මේ මට ඇහෙනවා මේ කාන්තාවක් ධර්ම සජ්ජායනය කරනවා. ඇයගේ ධර්ම සජ්ජායනය ඇත්තටම සිංහලෙන් කරන්නේ. මේක මේ ජීවමාන බුදුන් මට දකින්න ලැබේවා. මේ මල් පහන් මම පූජා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පාලි ගාථා සජ්ජායනයනේ කරන්නේ. එතකොට ඒ වගේ තේරුම අපි දන්නේ නැහැනේ ඇත්තටම. නමුත් ඒ පිරිසිදු සිංහලෙන් මේ කාන්තාව මේ ධර්ම සජ්ජායනය කරනවා. ඉතින් ඇත්තටම මම ආපහු ආවට පස්සේ ඒ අපව අපේ පොඩි ස්ථානයක් තියෙන ස්ථානයට ඇවිල්ලා මම මේ මූණෙහි මොහොතගෙන උදේ කෑම කන්න යනකොට මට මේ ගීතය අර අපේ අපේ කෑම හදන කුසියේ අපේ ඒ අපේ කෝකිය එතුමාගේ ගුවන් විදුලිය මේක යනවා. ඔව් ඒ සින්දුව දාගෙන තමයි දැන් මේ අපේ කෑම පිළියෙල කරන්නේ. මට අර කාන්තාවට අද්දවල මතක් වුණා. ඒ වගේම අර නිසොල්මන් රුවන්වැලි චෛත්‍ය ඒ මහා කොට ඒකත් එක්ක ගොඩනැගිලා තියෙන ඒ මහා ශිෂ්ටාචාරය ඒක ඇත්තටම හරි අමුතු දෙයක්. ඉතින් ඒක ඒක මගේ මතකයට තදින්ම ඒ වික්ටර්ගේ සින්දුව මම හුඟක් වෙලාවට අහනවා. යහන හැම පාරකම මම අර හිතෙන් අතෙන්ට යනවා. ගිහිල්ලා ඒ ඒ අවස්ථාව භුක්ති වෙන හැම අවස්ථාවකම මට ලැබෙන මේ මෑතදීත් මම ගියා. හැම අවස්ථාවකම මම රාජපුරේ ගියා. කෙසේ හෝ ඔය පැදකුණු කිරීම කරනවා. ස්තුතියි ඔබතුමන්ට. අනේක වාරයක් ස්තුතියි. මතක පදවලට ආවට ජීවිතේ මතක පද මේ විදියට ඉවර කරාට බොහොම ස්තුතියි. සොයන විට සෙවලෙනි